breathe in. Happy? Hallelujah. Swamin Mahanse yahapat. Amen. Swamin Mahanse ita api namaskar karanna gauruwe denna patamin. Api swalpa mohatak Swamin Mahanse ita aradhana karanna patamin api Sudathmay Mahanse ita kiyanna yanawa Swamin oba Mahanse ge abimukatte Unwanse. Unwanse ge deemanawa Sudathma deemanawa apita tiyenawa. Namuth api deewanwanse gen illanna yanawa e aalepaya balaya Unwanse ge abimukaya apita danenna salaswanna kiyala. Hallelujah. ඉතින් ස්වල්ප මොහොතක් අපි දෙනෙත් වසාගෙන ශ්‍රද්ධාපය මහන්සියට ආරාධනා කරමු. අපි කිමු ස්වාමිනි ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ඒ ආලේපය ඔබ වහන්සේගේ ස්වාමින් වහන්සේ අභිමුඛය අපිට දැනෙන්න ඕනේ. පෞද්ගලික අත්දැකීමක් වෙන්න ඕනේ. කී දෙනෙක් ආසද? උන්වහන්සේ ඔයාගේ තුල ඔයා තුල උන්වහන්සේ ක්‍රියාත්මක වෙන ඔය නිදහස ප්‍රීතිය සමාදානය අත්දකින්න. කී දෙනෙක් ආසයිද? Amen. Hallelujah. I think api swalpa mohotak api swamin wahanseta aradhana karunu. Api denet wasagena wahanseta kiyunu swamini api tula oba wahanse adara ada dawase kriyaatmaka wenno one swamini. Hallelujah. Swamin wahanse yam kisi deyak karanna nam wage jeevithe wage dorutuwa hadawata vivara karanna un wahanse rathulu wenna. Bohoma wehesa kara dewal tulin api gaman kala api un wahansege abimukatteyata enama. අපේ මනස අපේ සිතුවිලි කලබලකාරී වෙන්න පුළුවන් මේ වෙලාවේ. නමුත් අපි එක්තන් කරගමු. අපේ හදවත ස්වාමින් වහන්සේට වෙන් කරගමු මේ වෙලාවේ. බාධා වෙන්න ඉඩ තියන්න එපා. ස්වාමින් වහන්සේත් එක්ක පෞද්ගලිකව ගනුදෙනු කරන්න ඔබගේ ආත්මය සූදානම් කරන්න කියලා ස්වාමින් වහන්සේට කියන්නේ. මාගේ ආත්මය පිබිදෙන්න කියලා කියන්නේ. දාවිත් රජතුමා කිව්වා වගේ. කතා කළා කියන්නේ මාගේ ආත්මය කුඹට මලානික වෙලා ඉන්නවද? නුඹ පිබිදෙන්න. Hallelujah. Amen. Hallelujah, Swamini. Oh, hallelujah. Shudatme vadinna Shudatmeni vadinna Shudatmeni kriyakaranna sabavimma ඔබ නාම දින්න ශ්‍රද්ධාත්මෙනි දැත දිගු කරමි වඩින් අවංක හදවතින් ඔබගේ මුඛය විවෘත කරන්න ශ්‍රද්ධාත්මෙනි වඩින්න ශ්‍රද්ධාත්මෙනි ක්‍රියා කරන්න සැබවින්ම ඔබ නාම දින්න කරනකොට යටහත් සිතින් ඔබගේ කටහඬ උන්වහන්සේ අහන්න යනවා ශ්‍රද්ධාත්මෙනි වාසේ ක්‍රියාත්මක වෙනවා ක්‍රියාකරන්න සැබවින්ම ඔබ නාම දින්න ශ්‍රද්ධාත්මෙනි ශ්‍රද්ධාත්මෙනි වඩින්න ශ්‍රද්ධාත්මෙනි Shudatmeni, kriya karanna, sabavimma,
දවසක් සංදේශයක් දෙන්න යනවා පිට මේ වෙලාවේ ඔබ වහන්සේගේ අභිමුඛත්වය සැබෑ කමින් ආත්මෙන ඔබ වහන්සේව නම් දිනේ කලදී ඔබ වහන්සේ අප මැදේ ක්‍රියා කරන්න යනවා ඒ ප්‍රීතිය සමාදාන ඔබ වහන්සේ දෙන්න යනවා මෙතන ඉන්න කිසිම කෙනෙක් ආපු ස්වරූපයෙන් යන්න යන්නේ නැහැ මත් නිසා ඔබ වහන්සේ නිදහස් කරන්න යනවා හැලෙලූයා හැලෙලූයා ගීතාවලිය තිස්සෙනි පරිච්ඡේදෙට පෙරලගමු මේ ගීතාවලිය පොත විශේෂ පොතක් බයිබලයේ උප්පත්ති සිට එළිදරව් පොත දක්වා ගත්තම හැම දෙයක්ම කිසිම අඩුපාඩුවක් නැතුව කතා පෙළක් දිගහැරියා වගේ උන්වහන්සේ ප්‍රේමය ගැප්ගෙන සිද්ධාන්තයෙන් සිද්ධාන්තයට එකට යාවෙලා සිදුවීමක් ලෙස කතාවක් ලෙස උන්වහන්සේ අපිට සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන එළිදරව් කළා තියෙනවා. නමුත් ගීතාවලිය තියෙන්නේ මොනවාද? මොනවද ගීතාවලිය තියෙන්නේ? ගීතිකා විශේෂ කොට මේකේ දකින්න එකක් තමයි ප්‍රධාන ලක්ෂණ තුනක් එක පාට අපිට මේක කියෝගෙන යනකොට පළවෙනි පරිච්ඡේදයේ සිට අන්තිම දක්වා ගීතාවලිය පොතේ අපිට තේනවා එක පාට හැම දෙයක්ම හොඳයි. ප්‍රීතිය, සමාදානය, යහපත්කම ගැන ප්‍රකාශ කරනවා. ආයි එක පාට අපිට දකින්න හම්බ වෙනවා පරාජය, ගාවිනාව. මොකද මේක ඔයගොල්ලෝ අවධානයට ආවත් දන්නේ කියෝගෙන යනකොට මැදින් මැදින් එක පාට එතකොට අපි කියන්න පුළුවන් ඇයි ස්වාමිනේ ඔබ වහන්සේ මට ජය දෙනවා කිව්ව දැන් මේ මොකද්ද මට මේ කතා කරන්නේ ඊට පස්සේ ආයි තුන්වෙනි කොටස ප්‍රශංසාව හරි ඉතින් නමුත් දෙවියන් වහන්සේ අපිට ඉතින් ප්‍රීතිය සමාදානය පරාජය පරාජයත් සමගම ජයග්‍රහණය ඒත් සමගම ප්‍රශංසාව මේ විශේෂ ලක්ෂණ හතර මේ පුතේ අපිට උගන්වන ලස්සනට ඉතින් ඒ වගේ පරිච්ඡේදයක් ගීතාවලියේ තිස්සෙනි පරිච්ඡේදයකින්ද අපි ඒ පද පෙළවල් කීපය ලස්සනට මැදින් අරගෙන පෙළ ගස්සමුද තිස්සෙනි පරිච්ඡේදයේ අපි ඉස්සලම කියමු පස්වෙනි පදයේ සිට නවවෙනි පදය දක්වා පෙළගෙන දෙන්න මං කියවන්නද පස්වෙනි පදයේ සිට නවවෙනි පදය දක්වා මක්නිසාදුන් වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණක් කිය නැ සමාන හයවෙනි පදයේ සිට නවවෙනි පදය දක්වා මම වනාහි සැපතේදී කතා කොට කිසි කලකත් නොසෙල්වන්නෙමි ස්වාමිනිය ඔබ වහන්සේ ඔබගේ කරුණාවෙන් ඔබ මාගේ කන්ද ශක්තිමත් කොට පිහිටුවසේක ඔබේ මුහුණ සගවාගත්සේක මම කැළඹුණෙමි ඔබ මුහුණ සගවාගත්සේක මම කැළඹුණෙමි ආයමෝ අපි හයවෙනි පදයට මම වනාහි සැපතේදී කතා කොට කිසි කලෙකත් නොසෙල්වන්නේ මම හැම දෙයක්ම හොඳින් තියෙනකොට අර මං ඉන්නේ කවුද පාස්ටර් දුබුද දේශනා කරා ආත්මික උඩඟු කොමත් දන්නේ නැහැ මෙතනට ආවේ ඔක්කොම හොඳයි මේ පසුබිමේදී හරිද සැපතේදී කතා කොට මම කිසි කලකත් හෙල්ලෙන්නේ නැහැ අයි පර්වතයක් වගේ කිසි කෙනෙක්ට මට කිසිම දෙයක් කරන්න බෑ ඔන්න මානසිකත්වයේ බලාගන්න හරිද ඕකේ ස්වාමිනි ඔබගේ කරුණාවෙන් ඔබ මාගේ කන්ද ශක්තිමත් කොට පිහිටුවසේක වර්ණනාවක් වෙනවා ඒත් සමගම ඔබ මුහුණ සංගවාගත්සේක මෙන්න එක පාට කතාව වෙනස් වෙනවා ඔබ මුහුණ සංගවාගත්සේක මම කැළඹුණා ස්වාමිනී ඔබට අඬ ගැසුවා
ස්වාමින්ට කන්න ලව් කළා. මා වලට බසින කල මාගේ ලේ ලේන් ඇති ප්‍රයෝජනය කිම්ද? දූලි ඔබට ප්‍රශංසා කරන්නේද? ඔබගේ සත්‍යතාවය ප්‍රකාශ කරන්නේද? මේ ස්වරූපේ එක පාට හොඳට ඉන්නවා මෙන්න කඩා වැටුණා. දැන් යම් පළවෙනි පදයට. හරිද? ස්වාමිනි මෙන්න එම ස්ථානයේ ඉඳලා ස්වාමින් වහන්සේගේ නාමය ඔසවන. ස්වාමිනි පළවෙනි පදේ ඔබ වර්ණනා කරමි. මක්නිසාද ඔබ මා උසස් කළසේක? මාගේ සතුරන්ට මා සඳහා ප්‍රීති වෙන්ට නුදුන්සේක? මාගේ දෙවි වූ ස්වාමිනි ඔබට මොර ගැසීමි. ඔබද මා සුව කළසේක? ස්වාමිනි ඔබ ෂෙයොලෙන් මාගේ ආත්මය ගොඩගත්සේක. මා වලට නොබසින පිණිස මාගේ ජීවිතය ආරක්ෂා කළසේක. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ ශුද්ධ නාමයට ස්තුති කරව. මක් නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණක්ය. උන්වහන්සේගේ කරුණාව දිවිහිමි කොට ගැ. ආමෙන්. දැන් යන් 11 වෙනි පරිච්ඡේද සමායන පදයට. එතකොට ස්වාමීන් වහන්සේට නමස්කාර කරනකොට මෙන්න ස්වාමීන් වහන්සේ වෙනසක් ඇති කරගෙන යනවා. ඔබ මාගේ වැළපීම නැටීමකට පෙරළුසේක. ආමෙන්. හලෙලූයා. ඔබ මාගේ ගෝණිරදී මුදා සතුටු පිළියෙන් මාගේ ඉන සැරසූසේක. කුමටද? මාගේ මහිමේ නිශ්ශබ්ද නොවි ඔබට ප්‍රශංසා ගී ගයන පිණිසය. හලෙලූයා. මාගේ දෙවි ස්වාමිනී සදාකල්ම ඔබට ස්තුති කරන්නෙමි. ආමෙන්. හලෙලූයා. මේ සිද්ධාන්තය තුලම යනවා තියෙනවා ඇති. නමුත් එක දෙයක් එකට වෙනස් කරන්න බැරි එක දෙයක් තියෙනවා. මොන වුණත් ඇති විටදීත් නැති විටදීත් ස්වාමින් වහන්සේ කහ සමාන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රශංසාව නිරන්තරයෙන් උන්වහන්සේට හිමි. උන්වහන්සේගේ කැඳවීමල දරුවන් හැටියට ඒ දේ උන්වහන්සේට ඔසවන්න ඕනේ අපි. ආමෙන්. හලෙලූයා. ඇයි? මාව ගලවාගත් දෙවිඳුන් උන්වහන්සේ පමණයි. හලෙලූයා. ආමෙන්. අපි ගායනා කරමු ස්වාමින් වහන්සේට. ප්‍රශංසා වේවා ස්වාමිනී. নমস্কার වේවා. හලෙලූයා. අපොල සමල් දෙවිඳුන් දේතු නාමයේ ගෞරවය ප්‍රශංසාව දෙන්න. හලෙලූයා. ආමෙන්. নমস্কার වේවා. හලෙලූයා. මාව ගලවාගත් දෙවිඳා ඔබයි. මා ළඟ ඉන්න දෙවිඳා ඔබයි. මගේ විපතේදී මාගේ සතුටේදී මාව අත්නාරින දෙවිඳා ඔබයි. මාගේ විපතේදී මාගේ සතුටේදී මාව අත්නාරින දෙවිඳා ඔබයි. මාව ගලවාග සඳනගා. මාව ගලවාග දෙවිඳා ඔබයි. මා ළඟ ඉන්න දෙවිඳා ඔබයි. මාගේ විපතේදී මාගේ සතුටේදී මාව අත්නාරින දෙවිඳා ඔබයි. මාගේ විපතේදී මාගේ සතුටේදී මාව අත්නාරින දෙවිඳා ඔබයි. ඔබටමයි මා ගයන්නේ. ඔබ ගැනයි මා සිතන්නේ. වෙන මගක් නෑ සොයන්නේ. ඔබය පිළිතුර සමිඳේ. පිළිතුර සමිඳේ. පිළිතුර සමිඳේ. විපතේදී මාගේ සතුටේදී මාව අත්නාරින දෙවිඳා ඔබයි. මාගේ විපතේදී මාගේ සතුටේදී මාව අත්නාරින දෙවිඳා ඔබයි. ඔබගේ පියාපත් සෙවණේ I'm a
किसी विटक मोनम मोहतक वात उन्वाहन से अभी वातरी ने आमें हालेलुया उन्वाहन से यहाँ पत आमें आमें हालेलुया स्वामी ने देवी प्यान ने उन्वाहन से जीवमान है उन्वाहन से बालवंत है हालेलुया उन्वाहन से अभी खेंदे हुए उन्वाहन से के खेड़े पता वेन्न उन्वाहन से के आलोके फातुरान्न අපි යන්නේ හැම තැනම අපේ නිවසේ අපි වැඩ කරන තැන හැම තැනම උන්වහන්සේගේ කැඩපත වෙන්න ආමෙන් හලෙලූයා උන්වහන්සේට කියමු අපි ස්වාමිනි මෙන්න අපි ඉන්න ඔබ වහන්සේගේ පාද පාමුල ස්වාමිනි ඔබ වහන්සේ කැමති ලෙස රැගෙන පාවිච්චි කරන පිණිස ස්වාමිනි ඔබ වහන්සේගේ යහපත්කම රස බලා දැනගන්න පිණිස ස්වාමිනි අපිව කැඳවන්න තවලා ඔබ වහන්සේ ළඟට ස්වාමිනි හලෙලූයා ආමෙන් හලෙලූයා নমস্কার දේවා මාගේ ගෘහයේ උන්වහන්සේගේ කැමැත්ත වෙන්න මම මෙහෙ කරන තැන උන්වහන්සේගේ කැමැත්ත වෙන්න මම යන්නේ හැම තැනම උන්වහන්සේගේ කැමැත්ත වෙන්න උන්වහන්සේට බාර දෙමු හලෙලූයා සුතිලේවා ස්වාමිනී මාගේ ගෘහයේ ඔබගේ සැලැස්ම වන්නේ මම මෙහෙ කරන තැන ඔබගේ සැලැස්ම වන්නේ Hallelujah. Gana karmu shatra kama ke tu hai ubge
සැලැස්ම වන්න කියන්න අරුතක් ඇතුව ස්වාමීන් වහන්සේට කියන්න මා මෙහෙ කරන තැන ඔබගේ සැලැස්ම වන්නට ඔයාගේ හදවතේ නැගෙන ප්‍රශංසාව දකින්න ස්වාමින් වහන්සේ හලෙලුයා. ඔබ යෙරිකෝ පවුරක් එක්ක ඇතුළට ආවනම් ඒක කැඩෙන්න යනවා දැන්. ඒක කැඩෙන්න යනවා. ඔබ වත්පත් කරගන්න යනවා ජයග්‍රහණේ හලෙලුයා. ඔබ විශ්වාස කරන්න. උන්වහන්සේට ඇති විටදිත් නැති විටදිත් ප්‍රශංසා කරන්න පුරුදු වෙන සෙනගක් වෙමු. හලෙලුයා. ප්‍රශංසා කරන්න පුරුදු වෙමු. මක්නිසාද උන්වහන්සේගේ ප්‍රේමය කිසි කලක වෙනස් වෙන්නේ නැහැ. ස්වාමින් මාංශ ඔබ වහන්සේගේ පාද පාමුල ස්වාමිනි අපි අතහත් සිතින් බාර වෙනවා ස්වාමිනි. ස්වාමිනි අපි කළ හොඳක් නිසා නෙමෙයි අපේ කිසිම යහපත් කමක් නිසා නෙමෙයි ස්වාමිනි. ස්වාමිනි ඔබ වහන්සේ අපි තෝරාගත්ත නිසා අපි ඔබ වහන්සේ ඉදිරියේ පූජාවක් වෙනවා මේ වෙලාවේ. ස්වාමිනිය අපි නිදහස් කරන පිණිස ස්වාමිනිය ඔබ වහන්සේගේ පාද පාමුලට අපි එනවා ස්වාමිනිය. අපි ඔබ වහන්සේ තුල ස්පර්ශ ලැබෙන පිණිස ස්වාමිනිය. දෙවි පියන් අපි ඔබ ස්පර්ශ කරමින් නිදහස් කරනවා.
ස්වාමිනී මම සමාව ආයදිනවා කියලා කියන්නේ ප්‍රේමණීය සහෝදරය සහෝදරිය අපේ අතින් උන වැරදි අපේ හදවතින් අපේ මනසෙන් අපේ සිතුවිලිෙන් උන සෑම අයුතුකමක්ම සෑම උන්වහන්සේ පිළිකුල් කරන ද්වේෂ කරන සෑම දෙයක් නිසාම අපි උන්වහන්සේ ඉදිරියේ සමාව ආයදිනවා ස්වාමින් වහන්සේ ඔබගේ හදවත විරුද්ධ කළ කියන ස්වාමිනී ස්වාමිනී මට සමාව වෙන්න වචනය කියනවා උන්වහන්සේගේ වචනය කියනවා සියලුම පව්කට ස්වාමීන් වහන්සේගේ මහිමින් ඉන්න වෙලා තියෙනවා කියලා අපි ස්වල්ප මොහොතක් අපේ දෙනෙත් වසාගෙන අපේ හදවත් මෙනෙහි කළා ස්වාමින් වහන්සේ අපි බාර වෙන්න යනවා වචනවලින් හැඟීම්වලින් සිතුවිලිවලින් කල්පනාවලින් ක්‍රියාවලින් ආකල්පවලින් උන්වහන්සේගේ හදවතට දෙවන ස්වාමිනී සමා වෙන්න කියලා කියන දෙනෙත් වසාගෙන අපි ස්වල්ප මොහොතක් නිශ්චලව කාලය ගත කරමු හදවත ඇතුළාන්තයෙන් ස්වාමින් වහන්සේට කියන්න Pujawat winnam
දෙවිපියාණනි ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ හදවත විකිට විට රිද්දුවා ස්වාමීනි. නමුත් ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ කොපමණ අපිට ප්‍රේම කරනවද? ඔබ වහන්සේ කොපමණ ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ තුරුලට ගන්න කැමැත්තෙන් ඉන්නවද ස්වාමීනි? දෙවිපියාණන් වහන්සේ මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ සියලු දෙනා මෙතන ඉන්න ඔබ වහන්සේගේ දෑතට බාර වෙමින් ස්වාමීනි ඔබ වහන්සේට අපිව අලුත් කරන්න කියලා තම ආරම්භයක් අපිට දෙන්න කියලා අපිට කතා කරන්න කියලා ස්වාමීනි අපිව සනසන්න කියලා අපි ඔබ වහන්සේගේ නායචනා කරනවා ස්වාමීනි නමුත් ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඊට වඩා අපි හිතනවට වඩා උසස් උතුම් විශාල ස්වාමීනි කිසිවෙකුට සමාන කරන්න බැරි දෙවියන් වහන්සේ ස්වාමීනි අපිට හිතන්න බැරි ලෙස ඔබ වහන්සේ අපිට ප්‍රේම කරනවා ස්වාමීනි ප්‍රේමනීය ස්වාමීනි මේ වෙලාවේ ඔබ වහන්සේ අපි බාර වෙනවා දෙවිපියාණන් වහන්සේ ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා ස්වාමීනි අපේ හදවත ඔබ වහන්සේ ස්පර්ශ කරපු නිසා ස්තුති කරනවා හලෙලූයා අපේ දෑත ස්වාමීන් අපි ස්වාමින් වහන්සේට කියමු ස්වාමීනි ඔබ වහන්සේගේ ආලේපය තව අපේ හදවත් තුළ ගැඹුරෙන් ගැඹුරට දැනෙන්න ඔබ වහන්සේ සලස්වන්න ස්වාමීනි හලෙලූයා අපේ දෑත දිගු කරමින් උන්වහන්සේ නමස්කාර කරමු උන්වහන්සේගේ පූජාවට සමාන කරන්න කිසිම දෙයක් නැහැ උන්වහන්සේ අපේ උන්වහන්සේගේ ස්වාමින් වහන්සේ දෑතින් බැලඳ ගන්නා වූ දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම් ඔබට අලුත් දෙයක් උන්වහන්සේ අදකින්න සලස්වනවා මේ වෙලාවේ උන්වහන්සේට ඔබගේ මුළු හදවතින් නැගෙන ප්‍රශංසාව හොරා දඬ කාටවත් ඉඩ තියන්න එපා සතුරාට ලං වෙන්න ඉඩ තියන්න එපා ස්වාමීන් වහන්සේගේ නමස්කාරය ඔබේ මුඛයේ විවෘත කරලා උන්වහන්සේට දෙන්න මෙම ශාලාව තුල උන්වහන්සේගේ ආලේපේ වගුරන පිණිස සෑම කෙනෙක්ම නොඅඩුවම මුළු හදවතින් මුළු ආත්මෙන් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමයට සමාන කරන්න කිසිම දෙයක් නැහැ ඒ පූජාවට සමාන කරන්න කිසිම දෙයක් නැහැ හලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ගෞරව වේවා හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනේ හලෙලූයා ගෞරව වේවා ස්වාමිනේ මහිමය වේවා දෙවි පියාණනි හලෙලූයා ඔව් ස්වාමිනේ ස්වාමිනේ දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති කරන්න වචන මදි ස්වාමිනි හැරෙන්න තැනක් නැතුව යන්න එන්න තැනක් නැතුව විසඳුමක් නැතුව සරණක් පිරිසරණක් නැති වෙලාවේ ඔබ වහන්සේ අපිව අපගන්න ගන්න හොයාගෙන ආවා ස්වාමිනි
අද ප්‍රීතිමත් ජීවිතය ඔබ වහන්සේ අපිට දීලා තියෙනවා මේව සබාවින හැම කෙනෙක්ටම ඔව් කරදර බාධා තියෙනවා නමුත් උන්වහන්සේ අපිට උගන්වලා තියෙනවා ඒවෙන් ජය ගන්න ආමෙන් හලෙලූයා සතුරාට පරාජය පිණිස සතුරා පරාජය වෙන පිණිසට අභියෝග කරන්න උන්වහන්සේ අපිව සද්දන් සන්නද්ධ කරලා දෙනවා ආමෙන් හලෙලූයා ඔව් ස්වාමිනේ ඔබ වහන්සේ යහපත් ඔබ වහන්සේ යහපත් හලෙලූයා Manisa Vitaram Prema Kale Mulu Lovatama Epauma Ayoba Hata One Ude Manisa Mitaram Prema Kale Mulu Lovatama Epauma Ayoba Hata One Ude Asarana Vi Matani Vi Asaranavi Matanivi Swamini Oba Vahanse ke naame usas devi piyanani Hallelujah Hallelujah Swamini ada apita jayagrahanaya thiyenawa Amen Hallelujah Asaranavi Matanivi Sitina mohote oba ma kadavuwe Saranayavi E dinaye Yesuni oba mai mata premaya bue Asarana vi Matani vi Sitina mote oba ma kanda bue Saranaya vi E dinaye Mata pre maya bhune
Nisa. ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ අනේ උ ස්වාමීනි උන්වහන්සේගේ කැඳවීම උන්වහන්සේගේ සැලසුම අපේ ජීවිතේ ඉෂ්ට සිද්ධ වන පිණිසයි උන්වහන්සේ කැඳවන්නේ වගේ කට්ටිය හාලෙලූයා උන්වහන්සේ කැඳවන්නේ තැළුණු බිඳුණු හදවත ඔබ මේ වෙලාවේ පරාජිත වවන ඔබට විශේෂ කැඳවීමක් තියෙනවා උන්වහන්සේ හොයන්නේ ඔයාව ප්‍රේමවන්ත සහෝදරය සහෝදර උන්වහන්සේ හොයන්නේ ඔයාව ඇයි යේසුනි ඇයි යේසුනි වාද ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ උන්වහන්සේගේ නාමය මහිමයට පත් වෙන පිණිස ඒකයි උත්තරේ හලෙලූයා සියලුම ගෞරවය මහිමය ප්‍රශංසාව පැසසුම නමස්කාරය උන්වහන්සේට හිමිවන පිණිස විතරයි උන්වහන්සේ ඔයාවයි මාවයි කැඳෙන්නේ උන්වහන්සේ වටිනකමක් දුන්නේ උන්වහන්සේගේ කැඳවීම ඉෂ්ට සිද්ධ වෙන පිණිස උන්වහන්සේගේ දොරට නැතුළන පිණිස මේක මහත් වූ ප්‍රීතියක් අපිට Hallelujah. මුළු ලෝකෙම අපිව ප්‍රතික්ෂේප කරද්දී ප්‍රේමණීය සහෝදරය සෙනෙවන්තය සෙනෙවන්තිය අද ඔබගේ මූණේ හිනාවක් තියන්නේ සර්වබලධාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අත්ලේ ඔයාගේ නම ලියලා තියෙනවා ඔයාට කැඳවීමක් තියෙනවා ඔයාට සැලැස්මක් තියෙනවා ඒක උන්වහන්සේගේ වචනෙන් තවදුරටත් සනාථ කරයි උන්වහන්සේගේ වචනේ තවදුරටත් සනාථ කරයි සූදානම් වෙමි ප්‍රේමණීය ස්වාමිනී ඔබ වහන්සේට අපි බාර වෙනවා මේ වෙලාවේ ඔබ වහන්සේගේ දෑතට අපි බාර වෙනවා ස්වාමිනී ඔබ වහන්සේගේ යහපත්කම ඔබ වහන්සේගේ කරුණාව තවදුරටත් අත්දැකින්න සලස්වන්න ස්වාමිනී හලෙලූයා ස්වාමිනී ප්‍රශංසා වේවා දෙවියන්ගේ වාඩි වෙන්න කලින් අපි නැවත වතාවක් කෝරමු විතරක් ගායනා කරනකොට අපි සිතාගමු දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ අපිව හොයාගෙන ආපු විදිය අපි පීඩාව මැද්දේ ප්‍රශ්නය මැද්දේ අතරමං වෙලා මොකද්ද කරන්නේ කොහාටද යන්නේ විසඳුම කොහෙද තියෙන්නේ කියලා අපි හොයන වෙලාවක වෙන විදියකට කියනනම් අපි අතරමං වෙලා ඉන්න වෙලාවක කිසිම සරණක් නැතුව මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කරන වෙලාවක සමාජය අපිව සමච්චලයට ලක් කරන වෙලාවක මූණ දෙන්න විදිහක් නැතුව අපි හැංගෙන්න උත්සාහ කරමින් හිටපු වෙලාවක සමහර වෙලාවට සිය දිවි නසා ගන්න තරම් ජීවිතේ පාවෙච්ච වෙලාවක මේ ආදරණීය දෙවියන් වහන්සේ අපිව හොයාගෙන ආවා අපි උන්වහන්සේව හොයාගෙන ගියේ නෑ උන්වහන්සේ අපිව හොයාගෙන ආවා ඒකයි මේ ප්‍රේමය නැවත වතාවක් අපි ගායනා කරමු මේ සියල්ල සිහි කරමු වසරනවි මාතරිවි සිටිනා ඔබ මා කැඳවූ
සහෝදරයා සහෝදරිය මේ වෙලාවේ ඔබ ඉන්නේ වගේ අසරණ ස්වභාවයක නම් මේ වෙලාවේ ඔබට හිතනවා නම් කිසි කෙනෙක් මම ගැන සලකන්නේ නැහැ මගේ ගැන හොයන්නේ නැහැ මට කවුරුත් නැහැ ඔබ හිතනවා නම් ඔබ ජීවත් වෙලා වැඩකුත් නැහැ මේ ජීවිතේ ඵලය මොකද්ද කියලා ඔබට හිතනවා නම් එක දෙයක් සිහි කරගන්න ඔබට මේ ලෝකේ කිසිම කෙනෙකුට වඩා ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි යේසුස් වහන්සේ. අපි එයාවත් ඒ උන්වහන්සේගේ ආදරය අත්දැක්ක මෙතන ඉන්න ගොඩක් අය. ඒක නිසායි අපි උන්වහන්සේට ගායනා කරන්නේ. ඒක නිසායි අපි උන්වහන්සේ ළඟට ඇවිල්ලා කියන්නේ ස්වාමිනී මම ඔබට ආදරේ කියලා. ඇයි ඒ අසීමිත ආදරය අපි අත්දැකපු නිසා. මේ දවසේ අත්දකින්නේ ආදරය. මොකද ආදරය ඔබ එක දවසක් අත්දැක්කොත් කවදාවත් අතාරින්නේ නැහැ. කවදාවත් අතාරින්නේ නැහැ. මේ ලෝකේ සමහර වෙලාවට අපි දකිනවා ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ ආදරයක් කැඩුනහම සියදිවි හානි කරගන්නවා. ඔබේ ජීවිතයට වඩා වටිනවා. ඔබේ ජීවිතේ වටින එක්කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට ඔබව වටිනවා. මේ ලෝකේ කිසිම දෙයකට වඩා ඒ දෙවියන් වහන්සේට ඔබව වටිනවා. ඒක නිසාමයි ඒ දෙවියන් වහන්සේ එයාගේ සැප සම්පත් සියල්ල ඒ ස්වර්ගික සියලු දේ අතහැරලා මේ පොළවට මිනිසෙක් වගේ ආවේ. ඒක නිසාමයි එහෙම ඇවිල්ලා අපිව එයා ළඟට ගන්න ඕන නිසා කුරුසියක දරුණු විදිහට මැරිලා පූජාවක් විදිහට මැරිලා නැවත නැගිටලා අදටත් ජීවමානව ඔබ මා තුල ජීවත් වෙන්නේ ඔබගේ ජීවිතේ යට දෙන්න. එයා ඔබගේ ජීවිතේ අරගෙන ඔබ කවදාවත් නොහිතපු තැනකට ඔබ වරංගයයි. ඔබ කවදාවත් හීනකින්වත් හිතපු නැති ස්ථානයකට ඔබගේ ජීවිතේ උන්වහන්සේ අරංගයයි. එකම දෙයයි උන්වහන්සේ ඉල්ලන්නේ. වාරදේ කියන්න යේසුනි මෙන්න මට ඕනේ ආදරය තුල ජීවත් වෙන්න. යේසුනි මෙන්න මම සම්පූර්ණ මගේ ජීවිතය ඔබ වහන්සේට බාර කරනවා. යටත් කරන්නේ ජීවිතය උන්වහන්සේට. උන්වහන්සේ ආදරෙන් බලන් ඉන්නවා. මක්නිසාද අවුරුදු 30කට විතර කලින් මම ඒ දේ කළා. මම අසරණ වෙලා ඉන්නකොට මම ප්‍රතික්ෂේප වෙලා ඉඳද්දි මට යන්න එන මන් නැතුව ඉඳද්දි මගේ ජීවිතේ මට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවක උන්වහන්සේ මාව අල්ලගත්තා. අද ඒ දෙවියන් වහන්සේ මාව ගෙනහිල්ලා තිනවා තැනකට. මම කවදාවත් හිතපු නැති තැනකට. මම කවදාවත් බලාපොරොත්තු නොවෙච්ච තැනකට. ඒ දේ ඔබගේ ජීවිතය තුල කරන්න උන්වහන්සේ බලාගෙන ඉන්නවා. යටත් වෙන්න. ස්වාමිනි මේ ස්ථානයේ හෝ අපිත් එක්ක ඉන්ටර්නෙට් එකේ සම්බන්ධ වෙන යම්කිසි කෙනෙක් හෝ මේ වෙලාවේ අසරණව
ඔබ වහන්සේ දිහා බලනවාද ස්වාමිනී අපි යාඥා කරන ඔබ වහන්සේ ඒ කෙනාව ස්පර්ශ කරන්න මක් නිසාද ඔබ වහන්සේ තැළුණු බිඳුණු හදවතක් කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ස්වාමිනී මෙන්න ඒ කෙනාගේ ජීවිතයේ ඔබ වහන්සේගේ සැලැස්ම තුළට රැගෙන ඔහු කවදාවත් නොහිතපු තැනකට ඒ කෙනාව ඔබ වහන්සේ අරන් යන්න ස්වාමිනී මෙන්න ඔබ වහන්සේගේ සැලැස්මට සියලු දේ යටත් කරනවා බාර කරනවා ස්වාමිනී අපගේ ජීවිතය තුළින් ඔබ වහන්සේම ගෞරවය ලබන පිණිස වෙනස් කරන්න පරිවර්තනය කරන්න ගොඩනගන්න අපි එකිනෙකාගේ ජීවිතය යටත් කරනවා සියලු දේ ඔබ වහන්සේට යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් සියලු දෙනා වාඩි වුණා සේ අපි මුකේ හල්ලෙලුයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද ඉන්ටර්නෙට් එක හරහා ඇහැටු වෙව ඉන්න කණ්ඩායමක් අපේ කට්ටියක් එතනට ගිහිල්ලා තියෙනවා ක්‍රිස්ටෝ ක්‍රිෂාන්ත සුජිත් ඒගොල්ලොත් එක කණ්ඩායමක් ඉන්නවා අපි ඒ සියලු දෙනාට ආදරෙන් පිළිගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ වගේම අපිත් එක්ක අනිත් දවස්වල ඉන්ටර්නෙට් එකෙන් සම්බන්ධ වෙන සියලු දෙනාත් මෙතන ඉන්න සියලු දෙනාවත් ඒත් ආදරෙන් පිළිගන්නවා මම දන්නේ ලක්මාල් ඒ ගීතේ තෝරගත්තේ ඇයි කියලාද ඒක ප්ලෑන් කරලාද නැත්නම් ප්‍රොෆටික්ද මම දන්නේ නැහැ හැබැයි මට මම මෙහෙම කියන්නම් මං ඉතාලම ආස කරන ගීතිකාවක් ඒක නැත්නම් ගීතයක් ඒකට හේතුව ඒක මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ නිසා මම කුඩා කාලේ ඉඳලම ගොඩාක් රිජෙක්ට් වෙච්ච කෙනෙක් නැත්නම් ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක් මං කවදාවත් හිතුවේ නැහැ මට කිසි කෙනෙක් ආදරය කරයි කියලා. ඉතින් මම චූටි කාලේ මට ගොඩක් අය ආදරය කළාලු මට මතක නැහැ. හැබැයි මං දන්න මතක කාලේදී ඉඳලා මම ගොඩක් රිජෙක්ට් වෙච්ච කෙනෙක්. ඉතින් මම සැබෑ ආදරයක් අත්දැකලා තිබුණ නැහැ. ඉතින් මං ඒක අත්දැක්කේ යේසුස් වහන්සේගෙන්. යේසුස් වහන්සේ මාව හොයාගෙන ඇවිල්ලා මං එයාට විරුද්ධව වැඩ කරද්දි මං එයාට අපහාස කරද්දි මං එයාගේ සෙනගට අපහාස කරද්දි එයා විශ්වාස කරන්නේ මට ඇවිල්ලා කතා කරනකොට මං ඒ අයට සමච්චල් කරද්දි මේ දෙවියන් වහන්සේ මට ආදරය කළා මාව හොයාගෙන ආවා මාව කවදාවත් විනිශ්චය කරේ නැහැ මාව කවදාවත් මගේ වැරදි නිසා මාව ප්‍රතික්ෂේප කළේ නැහැ මට එක දෙයක් කිව්වේ මින් මත්තට වැරදි කරන්න එපා. ඉතින් ඒක හරි පුදුම ආදරයක්. ඉතින් අද මට ඒක සිහි කරන්න ලැබීම දන්න අය දන්නෝ ඇයි කියලා විශේෂයි. හොඳයි. මම අද කතා කරන්න ආවෙත් ටිකක් ඒ වගේ දෙයක් ගැන. සමහර වෙලාවට අපි බලනවා මේ ජීවිතේ නැත්නම් අපි මේ ජීවත් වෙන මේ ජීවිතේ මොකද අරමුණ මොකද්ද ඇයි අපි ජීවත් වෙන්නේ මොකටද? කා උදෙසාද? මං උදෙසාද? මගේ ළමයින් උදෙසාද නැත්නම් කවුරු උදෙසාද? එතකේ අරමුණ මොකද්ද? ගොඩක් වෙලාවට අපි අධෛර්ය වෙනව නැත්නම් අපි බලාපොරොත්තු සුන් කරගත්ත ස්වභාවයකට එනවා අපේ මේ ජීවත් වෙන ජීවිතය මේ ලෝකේ කාරණා නිසා නැත්නම් මේ ලෝකේ ඉන්න කෙනෙක් නිසා අපි ජීවත් වෙනවා නම් කොයි වෙලාවකදී හරි අපේ ජීවිතේ අපි disappointed වෙනවා නැත්නම් අපි බලාපොරොත්තු සුන් කරගත්ත ස්වභාවයකටපත් වෙනවා මොකද මිනිස්සයන් අපිව කවදා හරි වේදනාවටපත් කරනවා මේ ලෝකේ දේවලුත් එහෙමයි මේ ලෝකේ කාරණාවලුත් එහෙමයි මේ ලෝකේ කින මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ස්ථිර නැහැ
බයිබලයේ කියනවා මේ ලෝකයේත් එහි ඇති සියල්ලත් ළඟදීම විනාශ වෙනවා කියලා. ඒ විනාශ වෙන දවස අත ළඟයි. ඕගලන්ට පේනවාද සමහර ලාවට ටීවී එකේ නිවුස් වල දකිනවා භූමිකම්පාවක් ඇවිල්ලා හෝ මෙක්සිකෝවේ භූමිකම්පාව ආපු වෙලාවේ එහෙම නැත්නම් පෝටෝ රිකෝ වල අර කුණාටු ආපු වෙලාවේ එහෙම පිටින්ම රටම ඉවරයි. පෝටෝ රිකෝ කියන රටම නැත්නම් පළාතම ඉවරයි. 90%ක් ගෙවල් ඉවරයි. ඉතින් ඒ මිනිසුන් මුකුත් නැහැ. ගොඩනගපු කිසි දෙයක් නැහැ. ඔක්කොම ඉවරයි. ඒක අපිට වුණාම තමයි බලන්න පුළුවන්. අපිට මේ සමහර වෙලාවට වැස්සක් ඇවිල්ලා වතුර පොඩ්ඩක් අහම අපිට කොච්චර කරදරද ගෙදරක. හිතන්න මුළු ඔක්කොම තමන් ගොඩනගපු හදපු සියලු දේ ඇස් ඉස්සරහ අපිට ඔක්කොම විනාශ වෙලා යනකොට අස්තිරයි. සියලු දේ මේ ලෝකයේත් මේ ලෝකයේ සියලු දේත් විනාශ වෙනවා. බයිබලයේ තියෙන එහෙමයි. ස්ථිරව තියෙන එක දෙයයි. දෙවියන් වහන්සේගේ ආදරය විතරයි. මොකද කිසිම මිනිස්සෙකුගේ ආදරයක්වත් ස්ථිර වෙන්නේ නැහැ. මිනිස්සුත් වෙනස් වෙනවා. මිනිස්සුත් වෙනස් වෙනවා. ස්ථිරව තියෙන එකම දෙයයි. දෙවියන් වහන්සේගේ ආදරය විතරයි. ඒ නිසා ඒ තුල විතරක් රැඳෙන්න කියලා තමයි බයිබලය අපිට කියන්නේ. ඉතින් මම අද දෙවියන්වහන්සේගෙන් ඇහුවාම ස්වාමිනී මොකද්ද මම බෙදාගෙන මම සාමාන්‍යයෙන් අහනවා එහෙම. මොකද මට ඕන දේ කතා කරන්න මේ මම මෙතනට එන්නේ. මම සූදානම් වෙලා අධ්‍යාපනයක් අරගෙන මම මෙතනට ඇවිල්ලා නැහැ. මම හිත ගන්නවා ස්වාමින් වහන්සේට කියනවා ස්වාමිනී ඔබ වහන්සේ කතා කරන්න. උන්වහන්සේ කියන දේ මම කියනවා. ඉතින් මට කියන්න කියලා කිව්වේ මේ කොටස. කොලොස්සි පොතේ අපිට දෙන පණිවිඩයක් ගැනයි. අපේ ජීවිතය ගැන. අපේ ස්වභාවයක් තිබුණා ඉස්සර ඉඳලම. උපන්දා ඉඳලම. ඒ ස්වභාවය තමයි මේ ලෝක ආකාරයේ ස්වභාවය. නැත්නම් සමාජය විසින් අපිව හදන ස්වභාවය. නැත්නම් සමාජය හෝ පවුල හෝ අනිත් අය තුලින් අනිත් අය විසින් අප තුල ගොඩනගන ස්වභාවය. ඒ වගේම අපි මානසිකව අපි ආශා කරන දේවල් නිසා අප තුල ඇති කරගත්තු ස්වභාවය. ගොඩක් වෙලාවට ඒවා පාපිෂ්ඨ ඒවා වෙනවා. ඒ ස්වභාවය දෙවියන් වහන්සේගේ ස්වභාවය නෙමෙයි. ඒ ස්වභාවය අප තුලට මුලින්ම ඇතුල් වුණේ නැත්නම් මිනිස්සය තුලට මුලින්ම ඇතුල් වුණේ දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච වෙලාවේ. ඒ වෙලාවේ තමයි මේ ස්වභාවය ආවේ. ඒ විතරක් නෙමෙයි ඒ වෙලාවේ ඉඳලා තමයි මේ ලෝකයට ප්‍රශ්න එන්න ගත්තේ. මේ ලෝකයේ තුල අපි දකින ප්‍රශ්න එන්න ගත්තේ ඒකට පස්සේ. ගොඩක් අය සමහර වෙලාවට සමහර අය අහනවා මේ ලෝකේ දෙවි කෙනෙක් ඉන්නවනම් කොහොමද මෙච්චර මේ දුෂ්ටකම් මේ යුද්ධ මේ සාගත මේ වගේ මිනිසු ඊර්ෂ්‍යාකම් මිනී මැරීම් මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලා මෝඩ ප්‍රශ්නයක් අහනවා. දෙවි කෙනෙක් ඉන්නවනම් කොහොමද ඒක වෙන්නේ කියලා. දෙවි කෙනෙක් ඉන්න නිසා තමයි මේ වගේ දේවල් සිද්ධ කරන්නේ යක්ෂයා. ඒකට හේතුව දෙවියන් වහන්සේට මිනිස්සු අකීකරු වුණාට පස්සේ තමයි මේ දේවල් එන්න ගත්තේ. හැබැයි දෙවියන් වහන්සේ ඒක වෙන්න ඇරලා නිකන් ඉන්නේ නැහැ. යම්කිසි ක්‍රියාවලියක් උන්වහන්සේ කරගෙන යනවා. ඒ ක්‍රියාවලිය තුල තමයි අපි මේ ඉන්නේ. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ පොළවට ආවේ ඒක නවත්තන්න. ඒක නවත්තන ක්‍රියාවලියේ ආරම්භයට. මක් නිසාද මිනිස්සු දෙවියන් වහන්සේගේ ස්වරූපයට නැවත හරවන පිණිස. ඒකටයි ආවේ. මොකද මිනිස්යාගේ පාපිෂ්ඨ ස්වභාවය නිසා තමයි වේදනාව දුක කරදර මේ ඔක්කොම එන්න ගත්තේ. ඒතර ඒ ස්වභාවය වෙනස් වුණාම ඒක අතුරු දහන් වෙනවා. නැත්නම් ඒ ස්වභාවය වෙනස් වුණාම අර දුක පීඩාව කරදරේ අපෙන් ඈත් වෙනවා.
සමහර මං කියන දේ තේරෙන්නේ නැති වෙයි දැන්. අපේ ස්වභාවයක් තිබුණා. කොලොස්සි 3 5 6 7 එබැවින් පොළවේ තිබෙන දුබලාවේ අවයවයන් එනම් වෛශ්‍යකම අපිරිසිදුකම කාමරාගය නපුරු තෘෂ්ණාව දුරුකම් ඇති බවු තණ්හාවත් නසාපන්න මේ දේවල් නිසා දෙවියන් වහන්සේගේ උදහස අකීකරු තමයි පුත්‍රයන් පිට දෙපැත්තේය දුබලා පසුගිය කාලයේ මේ දේවල් ජීවත් වූ කල ඒ වායේ ලැසුනෝය ඊළඟ පදෙත් කියවන්න. නමුත් දැන් නුඹලා ඒ සියල්ල කෝපය උදහස ක්‍රෝධය අපහාසය වින්දා කිරීම නුඹලා මගේ මුඛයෙන් නික්මෙන කැත කතාව පහ කරපල්ලා. ඊළඟ පදෙත් කියවන්න. එකිනෙකාට බොල් නොකියලා මක් නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමග අහක දමා ඊර්ෂියාව ක්‍රෝධය කාම රාගය ඒ වගේම තමුණාද අපහාසය දුෂ්ට සිතුවිලි නින්දා කිරීම ඒ වගේම කෝපය ක්‍රෝධය ෆිල්ති ලැන්ග්වේජ් ඒ කියන්නේ අපේ කටේ තිබුණේ සමහර වෙලාවට හොඳ වචන නෙමෙයි ඒව තමයි අප තුළ තිබුණ ස්වභාවය මන් දන්නේ ඕගොල්ලෝ ගැන නා සමහරට ඕගොල්ලෝ උපන්ති ඉඳලම හරි ශාන්ත දාන්ත අය වෙන්න ඇති මම නම් එහෙම නෙමෙයි මම කෑ කිව්වේ මම ගොඩක් වෙනස් වුණා කියලා හැබැයි කොච්චර වුණත් අපි එළියට කිව්වේ නැති වුණත් අපේ සිත්වල ගොඩක් අයගේ සිත්වල හොරෙන් හරි එක තිබුණා මේ ලක්ෂණ වලින් අඩුම ගානේ එකක් දෙකක් හරි අපි හැමෝම ගාවම තිබුණා නමුත් ඒ ස්වභාවයෙන් නැත්නම් ඒ ස්වභාවයෙන් අපිව වෙනස් කරලා දෙවියන් වහන්සේගේ ස්වභාවයට හරවන පිණිස තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා ආදර්ශයක් වුණේ අපිට දැන් කොහොමද මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ නැත්තම් මොකද්ද මේ වෙනස් වීම කරන්න නැත්තම් වෙන්න අපි කරන්න ඕනේ ගොඩක් අය හිතනවා මේ වෙනස් වීම නිකන් ඔටෝමැටික් වෙනවා කියලා අපි එක ක්‍රියාවක් කරනකම් මේ වෙනස් වීම වෙන්න පටන් ගන්නෙ නෑ මොකක්ද දන්නවද? දහවෙනි පදේ කියෙව්වේ ඒක තමයි. ආපහු කියවන්න. දහවෙනි වචනය අලුත් මනුෂ්‍යයව මැවූ තැනන් වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත් කරන ලබන ඒ අලුත් මනුෂ්‍යයව පැලඳගත්හුය. අපි පැලඳ ගන්න ඕනේ මොකද්ද? දෙවියන් වහන්සේගේ ස්වභාවයට හදන ලද අලුත් මනුෂ්‍යයව හැබැයි ඕක කරන්න කලින් වෙන දෙයක් කරන්න ඕනේ. මොකද්ද? පරණ මිනිස්සුන්ට මොකද්ද කරන්න ඕනේ අපි? මොකද කරන්න ඕනේ? ආ? පැත්තකට දාන්න ඕනේ නැත්නම් කාපට්ටකට දාන්න ඕනේ. එහෙනම් දෙවනි පරිච්ඡේදයේ 20 කියවන්න. ලෝකේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස් වහන්සේ සමග මැරුණහු නම්
ලෝකේ ජීවත් වන්නාක් මෙන් මිනිසයන්ගේ ශික්ෂා හා ධර්ම අනුව අල්ලන්ටවත් රස බලන්ටවත් අතගසන්ටවත් එපා යන නියෝගවලට යටත් වෙන්නේමක් නිසාද? පොඩරකින් පොඩරකින් පොඩරකින්. ඔතන ඔච්චර පටලවන්න දෙයක් නැහැ. ඔතන කතා කරන්නේ හරීම සරල දෙයක්. දැන් ඕගලන්ට තේරුණාද කියපු දේ? ඒ පදේ කියපු දේ කීදෙනට තේරුණාද? අපෝ කියවන්නේ පදේ. නුඹලා ලෝකේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස් වහන්සේ සමග මැරුණහු නම් ලෝකේ ජීවත් වන්නාක් මෙන් මිනිසයාගේ ශික්ෂා හා ධර්ම අනුව අල්ලන්ටවත් රස බලන්ටවත් අතගසන්ටවත් එපාය යන නියෝගවලට යටත් වන්නේමක් නිසාද? තේරුණද කාට හරි? ඔක්කොම ටික සම්පූර්ණයි. ඔච්චර කියවන්න දෙයක් නැහැ. හරි සරල දෙයක් ඔතන තියෙන්නේ. මොකක්ද දන්නවද? නුඹලා ක්‍රිස්තුස් වහන්සේත් එක්ක මලානම් මැරුණානම් කොයි වෙලාවේද අපි ක්‍රිස්තුස් වහන්සේත් එක්ක මැරෙන්න ඕනේ? හරිනම් මොන වෙලාවේද? බෞතිස්ම වෙන වෙලාවේ. වෙච්චා ඉන්නවද එහෙම මෙතන? වෙච්චාය පොඩ අතවසරවන්න. බෞතිස්ම වෙච්චාය. නාපු අය කවුරු හරි සබන් නැතුව නාලා ආපු අය කවුරු හරි. මොකද සමහර වෙලාවට බෞතිස්ම කරනවා කියලා මොකද නද කරන්නේ? හෙට තියෙනවා බෞතිස්මයක් එන්ඩ කියලා වතුර ඔබල ගන්නවා. ඉතින් ආපු එක් කියනවල් නොහනේ මේකද බෞතිස්මි කියන්නේ? ඔව් ඒක තමයි කියලා කියනවා. මුකුත් දැනගෙන නෙමෙයි, ඇතුලේ මුකුත් වෙනස් වෙලා නෑ. බලනකොට මොකද නද වෙලා තියෙන්නේ? සබන් නැතුව නාලා. ඒක නෙමෙයි මේ. බෞතිස්මය කියන්නේ හෘද සාක්ෂියට එකඟව අවබෝධයක් ඇතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාවට කීකරු වෙන පිණිසත්, තමන්ගේ ඇතුළාන්තයේ පරිවර්තනයක් ඇති වෙන පිණිසත් ඒ අනට කීකරු වෙන එක, වතුරේ ගිලෙන එක. ඒක වෙන වෙලාවේ සංකේතාත්මක මොකද නද වෙන්නේ? අපි සියලු දෙනා ඒ වෙලාවේදී ආත්මිකව පරණ ජීවිතේට ස්වභාවයට මැරෙනවා. මැරෙන්න ඕනේ. නැවත වතුරෙන් එළියට එන්නේ අලුත් ස්වභාවයක් ඇතුව, අලුත් කෙනෙක් වගේ. අන්න එතෙන්දි තමයි මේ පරිවර්තනය වෙන්න ආරම්භ වෙන්නේ, වෙනස ඇති වෙන්නේ. අපේ පරණ මනුෂ්‍යයා මරන්නේ නැතුව අලුත් දේ දාගන්න බෑ. මරන්න ඕනේ. ඒක තමයි කියන්නේ නුඹලා ක්‍රිස්තුස් වහන්සේ සමග මලා නම් මේ ලෝකේ තියෙන බේසික් ප්‍රින්සිපල්ස් නැත්තම් මේ ලෝකේ තියෙන මූලික ඉගැන්වීම් වලට අනුව තව ජීවත් වෙන්නේ ඇයි? ඒකයි අහන්නේ. මලානං ඒකට ආපහු වෙයි එහෙම ජීවත් වෙන්නේ මොන විදියටද? ලෝකේ ක්‍රමයට අනුව. පාපය නෙමෙයි මෙතන කතා කරන්නේ, ලෝක ක්‍රමයට අනුව. මොකද ලෝක ක්‍රමය හදලා තියෙන්නේ මිනිස්යන්ව පාපයට යොමු කරවන්න. මං ආපහු කියන්නම්. ලෝක ක්‍රමය හදලා තියෙන්නේ කවුද? ලෝකෙ ක්‍රමය හැදුවේ ලෝකෙ නෙමෙයි. බරදලා තේරුම් ගන්න එපා. දැන් ලෝකෙ හැදුවකනේ මං අහන්නේ. මේ ලෝකෙ තියෙන ක්‍රමය, සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය, දේශපාලන ක්‍රමය, ආගමික ක්‍රමය, මේ ක්‍රම හැදුවේ කවුද? හලෝ, ඕගොල්ලෝ මෙතන හුස්ම ගන්නයි නේද ඉන්නේ ඔක්කොම? හරි, කවුද ඒක හැදුවේ? යක්ෂයා, ලූසිෆර්, සාතන්. එයාගේ තමයි මේ ලෝක ක්‍රමය. මේ ලෝකෙ තියෙන සියලුම ක්‍රමය හදලා තියෙන්නේ එයා. ලෝකෙ නෙමෙයි. යා ලෝකෙ හැදුවේ දෙවියන් වහන්සේ. ලෝක ක්‍රමය හැදුවේ. ඒක නිසා තමයි ලෝක ක්‍රමය දූෂ්‍ය වෙලා තියෙන්නේ.
මේ ලෝකේ ක්‍රමය අසාධාරණද? මේ ලෝක ක්‍රමය තුල පාපය නොකර ඉන්න පුළුවන්ද? උදාහරණයකට ව්‍යාපාර ලෝකේ ව්‍යාපාර කරන අය ඉන්නවනේ මෙතන නේද? බිස්නස් එහෙම කරන අය බිස්නස් කරන්න පුළුවන්ද අද කාලේ සාර්ථකව හරි? පාපය නොකර බොරු නොකිය බිස්නස් කරන්න පුළුවන්. බිස්නස් කරන අය නම් කතා කරන්නේ නැහැ කීයට. ඇයි දන්නවද? අඩුම ගානේ එක බොරුවක් හරි කියන්න වෙන අවස්ථා එනවා. නැත්ද? නෑ, උත්තර දෙන්න එපා. නේ? ඒ මොකද මේ ලෝක ක්‍රමය හැදිලා තියෙන්නේ ඒකට. මං දන්නවා ඒක මොකද මම මේ ලෝකෙ හිටපු නිසා. හිතන්න මම කෙලින්ම ඇවිල්ලා මේ දේශනා කරන්න ගත්තා කියලා. නෑ නෑ නෑ. මේ ලෝකේ තියෙන ජොබ්ස් වලින් ගොඩක් ජොබ්ස් මං කරලා තියෙනවා. ගොඩක් ජොබ්ස් මං කරලා තියෙනවා. මං සේල්ස් ජොබ් කරලා තියෙනවා, කැසිනෝ වල වැඩ කරලා තියෙනවා, ඩ්‍රයිවිං ජොබ් කරලා තියෙනවා, ෂිපින් ජොබ් කරලා තියෙනවා, බිස්නස් කරලා තියෙනවා, ෆාම් කරලා තියෙනවා. මේ ලෝක ක්‍රමය හැදිලා තියෙන්නේ මනුෂ්‍යයව ඒක තුල හිර කරගෙන ඒ මනුෂ්‍යයව පාපයට ගෙනියන පිණිස. ඒක නිසා තමයි ක්‍රිස්තියානි වුණාට පස්සේ, නැත්නම් යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ බිස්නස් කරන්න ටිකක් අමාරු වෙනවා. එහෙම අමාරු වෙච්ච කවුරු හරි ඉන්නවද? ඒ තත උස්සන්නේපා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනට අනුව මේක වැරදි, හැබැයි දැන් මම මොකද කරන්නේ? එම හිර වෙන අවස්ථා එනවා. ඇයි දන්නවද? මේ ලෝකේ ක්‍රමයක් එක්ක අපිට හැප්පෙන්න වෙන නිසා. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක මලානම් අපි කොහොමද තවදුරටත් ඒ ලෝකේ විදිහට ජීවත් වෙන්නේ? අපිට සිද්ධ වෙනවා එක වෙලාවකදී ඒකට බෑ කියන. මම හොඳ උදාහරණයක් ගන්නම්. ඩානියෙල්, ඩානියෙල් පොතේ හිටියා තුන් දෙනෙක්, ෂැඩ්‍රක්, මේෂැඩ්, අබද්නිගෝ කියලා. නෙබුකඩ්නේසර් කියන රජතුමාගේ ආණ්ඩුකාරවරු හැටියට තමයි ඒගොල්ලෝ හිටියේ. ඒගොල්ලෝ ඇවිල්ලා එයාගේ සේවකයෝ, නැත්තම් එයාගේ ආණ්ඩුකාරවරු, එයාගේ රජයේ සේවකයෝ, උසස් නිලධාරි, රාජ්‍ය නිලධාරීන්, ෂැඩ්‍රක්, මේෂක්, අබද්නිකෝ, දානියලුත් හිටියා. නෙබුකඩ්නේස එක වෙලාවකදී රූපයක් හදලා කිව්වා මේ රූපයට නමස්කාර කරන්න ඕනේ ඔක්කොම ළම කියලා. මේ තුන් දෙනා කළේ නැහැ. ඒ පාර එයාගෙන් ඇහුවාම, ඇයි උඹලා මේ රූපයට නමස්කාර කරන්නේ නැත්තේ? ඒක රාජ්‍ය නියෝගයක්. උඹලා රාජ්‍ය නියෝගයකට කෙලින්ම අකීකරු වෙනවා. ඒ නිසා නුඹලට මරන්න, නැත්නම් නුඹලව මරන්න සිද්ධ වෙනවා කියලා කිව්වා. හැබැයි ඒගොල්ල මොකද්ද කිව්වේ? රජතුමනි, අපි මැරුවත් ඔය රූපෙට වඳින්නේ නැහැ. මොකද ලෝකේ ඒ ක්‍රමයට එයා යටත් වුණේ නැහැ. හරිද? දැන් අද කාලේ වගේ මේ මොනවාද හියුමන් රයිට්ස් තිබුණේ නැහැ ඒ කාලේ. රජුලන්ට පුළුවන් ඕන එක්කෙනෙක් ඉස්සකසලා තමලා දාන්න, එළවල දාන්න පුළුවන්, ගිනි තිර දාන්න පුළුවන්, කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තිබුණේ නැහැ. ඇවිල්ලා ප්‍රශ්න කරන්න ඇයි ඔහෙම කරේ කියලා. හැබැයි නිර්භීතව මොකද කිව්වේ? නිර්භීතව කිව්වා, රජතුමනි, අපි වඳින්නේ නැහැ. අපේ දෙවියන් වහන්සේට පුළුවන් අපිව මේකෙන් බේරගන්න, නොගත්තත් අපි වඳින්නේ නැහැ. මොකද කිව්වේ? වෙන විදිහකට කියනවා නම් ඒගොල්ලෝ කිව්වේ මොකද නේද? අපි ඔයාගේ සිස්ටම් එකට යටත් වෙන්නේ නැහැ. ඔය දෙයට.
කතන්දරය ඔයගොල්ලෝ දන්නෝ ගිනිගොඩට දැම්මා ඒ තුන් දෙනා කෙස් ගහක්වත් පිච්චෙන්නේ නැතුව ගිනි උඳුනේ ඇවිද ඇවිද හිටියා ඒක දැකපු රජතුමා ඔළුව අත ගහගෙන තුන් දෙනා විලියට අරන් කියනවා තුන්වෙනි පරිච්ඡේදයේ 1 2 3 කියවා කොලොසිතුන්ගිනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය සිට ඉදින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිටුණු ලද්ද වුනම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාපල්ලා එහි ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වැඩ හිඳින සේක පොළවේ තිබෙන දේ නොව උසස් තැන්හි තිබෙන දේම සලකාපල්ලා මක් නිසාද නුඹලා මලහුය නුබලාගේ ජීවනයේ ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සංගවා තිබේ. අහා ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අපි මැරුණා නම් උන් වහන්සේත් එක්ක අපි නැගිටවනු ලැබුවා. ආත්මිකව ඒක වෙන්නේ කොයි වෙලාවේද? බෞතිස්මේ වෙලාවේදී. මැරුණා නැගිට්ටා. යේසුස් වහන්සේ මැරුණා නැගිට්ටා. ඒ වගේ අපිත් පරණ ජීවිතේට මැරෙනවා අලුත් විදිහට නැගිටිනවා. එතකොට ජීවත් වෙන්න ඕනේ කොයි විදිහටද දැන් අලුත් විදිහට ඒ අලුත් ස්වභාවය කියලා කියන්නේ යේසුස් වහන්සේගේ ස්වභාවය ඒ ස්වභාවය පළඳ ගන්න කිව්වේ ඒකයි එතකොට ඒ ස්වභාවය තුල අපි ජීවත් වෙන්න ඕනේ වෙන විදිහෙන් කියනවනම් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ තුල සංගවණු ලැබුවා කියලා තියනවා නේද ඒ කියන්නේ මොකද්ද ක්‍රිස්තුස් වහන්සේව තමයි පේන්න තියෙන්නේ අපි හැංගිලා වගේ ඉන්නේ ඒ කියන්නේ අපි කියන කෙනා නෙමෙයි අපේ ජීවිතයෙන් ප්‍රකාශ වෙන්නේ යේසුස් වහන්සේගේ ලක්ෂණ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේ ක්‍රමය ඇති කරේ මොකටද දන්නවද? යේසුස් වහන්සේ වගේ ගොඩාක් අය මේ ලෝකේ ඇති කරන පිණිස. ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාව සංගවනු ලැබුවා. ඒක වෙන්න නම් අපි මේ ලෝකේ දේවල් නෙමෙයි හොයන්න ඕනේ. කොහෙ තියෙන දේවල්ද? ඇයි ස්වර්ගේ තියෙන දේවල් හොයන්න ඕනේ? යේසුස් වහන්සේ දැන් ඉන්නේ ස්වර්ගේ නිසා. ස්වර්ගික දේ හොයන්න. අපේ මනස යොමු කරන්න ඒ දේවල් වලට. ඒ අනුව ජීවත් වෙන්න. එතකොට මොකද වෙන්නේ දන්නවද? අපි නිකම්ම ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙනවා වෙනවා. හැබැයි අපි මේ ලෝකේ දැන් ක්‍රිස්තියානි අය මේ චර්ච් එකේ අය දැන් මෙතනට ඇවිල්ලා ඉන්න අය මම දන්නේ නැහැ. සාමාන්‍ය සතියකට එක දවසක් ඇවිල්ලා ඉතුරු දවස් 6 ඉන්නේ කොහොමද? උත්තර දෙන්න එපා. ඕගොල්ලෝ ගලංගෙන් අහන්න. මම ඉතුරු දවස් 6 ඉන්නේ කොහොමද? ඒකයි මම මුලින්ම ඇහුවේ අපි ජීවත් වෙන්නේ කා වෙනුවෙන්ද මේ ජීවිතේ අරමුණ මොකද්ද අපි මේ ලෝකයේ දේවල් හොයන්න නම් අපේ බිල්ඩින් එක හදාගන්න නම් බිස්නස් එක හදාගන්න නම් ගේ හදාගන්න නම් කාර් එකක් ගන්න නම් සාර්ථක වෙන්න නම් ලෝකෙ විදිහට සල්ලි ටිකක් හම්බ කරගන්න නම් ලොකු මිනිහෙක් වෙන්න නම් ඒක නම් අපේ අරමුණ කනගාටුයි කොයි වෙලාවක හරි අපේ බලාපොරොත්තු සුන් වෙනවා. සමහරවිට ඕගොල්ලෝ බලනවා ඇති මේ ලෝකේ ඉන්න පොහොසත් මිනිස්සු දිහා බලලා එතකොට අරයා එතකොට මෙයා බලන්නක කොච්චර සාර්ථකද අරයා බලන්නක කොච්චර සාර්ථකද අපිට එළියෙන් සාර්ථකයි කියලා පේන මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ මහා වේදනාව පීඩාව කනස්සල්ල බලාපොරොත්තු සුන්වීම ගොඩයි මේ ලෝකේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයෝ මැරෙන්න කලින් කියනවා මං කරන්න තිබිච්ච දේවල් ගොඩක් මං කරලා නැහැ ඒගොල්ලන්ගේ ජීවිතේ ගැන ඒගොල්ලන්ට සෑහීමකට පත්වීමක් නැහැ මේ
billionaires ලා මං කතා කරන්නේ මේ ලංකාවේ විදිහට නෙමෙයි ලෝකේ විදිහටම ඉන්න කෝටිපතියෝ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ ජීවිතය අසාර්ථකයි. ඒගොල්ලෝ කරන්න ඕන දේවල් ගොඩක් කරලා නැහැ. නමුත් පාවුලුතුමා අපි දකිනවා. එයා කියනවා මැරෙන්න කිට් වෙනකොට මොකද කියන්නේ? මම රේස් එක දුවලා ඉවරයි. මම දිනුවා. මට කරන්න තිබිච්ච දේ මම කරා. දැන් මට තියෙන්නේ ඔටුන්නක් ලබා ගන්න එක විතරයි. යේසුස් වහන්සේ කුරුසෙදි මොකද කිව්වේ? මම දීපු කාර්ය හමාර කළා. සැටිස්ෆැක්ෂන්. සෑහීමකටපත් වීම. ඒක වෙන්න නම් අපේ බලාපොරොත්තු අරමුණ මේ ලෝකේ දෙයට නෙමෙයි ස්වර්ගික දෙයට. එතකොට ඕගොල්ලෝ පාස අපි ජීවත් වෙන්නේ පොළවෙනේ. ස්වර්ගික විදිහට ජීවත් වෙලා කන්නේ බොන්නේ කොහොමද නේද? යේසුස් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කිව්වද කියලා පොඩ්ඩක් නිකන් හොයලා බලන්න. පළමු කොට දේව රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන්න අන් සියල්ල උඹට දෙනු ලැබේ කියලා ඇඳුම් කණ්ඩ බොණ්ඩ ඉන්න ඔක්කොම ටික දෙනවා කියලා මතෙව් 6 කියලා තියෙනවා. අපිට අවශ්‍ය කරන සියලු දේ උන්වහන්සේ සපයනවා. මොකද කුරුල්ලන්ටත් උන්වහන්සේව සපයන නිසා. කුරුල්ලන්ට වඩා අපිව වටින නිසා දෙවියන් වහන්සේ අපිට ඒව සපයනවා. හැබැයි අපිට කිව්වේ මොකක්ද දන්නවද? අපේ ජීවිතේ මූලික දේ මූලික කාරණාව උන්වහන්සේගේ රාජ්‍ය කරගන්න කියලා. ඒ නිසා පොළවේ තියෙන දේවල් නෙමෙයි. එයාගේ දේවල් කරගන්න. එතකොට මොකක්ද දන්නවද වෙන්නේ? මම මේ ඔයගලන්ට දෙන්න යන රහස මොකක්ද දන්නවද? ඔය දේවල් ටික ඔයගොල්ලෝ දන්නව ඇති. අද අලුතෙන් මම ඔයගලන්ට දෙයක් කියන්න යනවා. ඕක අපි කරනකොට අපේ සිතුවිලි ස්වර්ගීක දෙයට යොමු කරනකොට අපේ අරමුණ ස්වර්ගික දේ වෙනකොට අපේ අරමුණ දෙවියන් වහන්සේගේ දේ වෙනකොට මොකද නද වෙන්නේ? අපේ ඇතුලේ වෙනසක් ඇති වෙනවා. අපේ ආකල්පවල වෙනසක් ඇති වෙනවා. අර තිබිච්ච දුෂ්ට ගති අපෙන් ඈත් වෙනවා. බොරු කීම අපෙන් ඈත් වෙනවා. අපේ තියෙන දේවල් අපේ තියෙන අර මිනිමරන් කේන්ති අර උද්දහස් වෙන දේවල් අපෙන් ඈත් වෙනවා. ඒ වෙනුවට මොකක්ද නද වෙන්නේ? අර ඉතුරු ටික කියවන්න. 3:12 ඉඳලා කියවන්න. තුන්වෙනි පරිච්ඡේදයේ 12 වගන්තිය සිට එබැවින් දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ප්‍රේමවන්ත වූ තෝරාගත් වුන් මෙන් දයාබර හිතක්ද මොකද දයාබර හිතක්ද දයාබර හිතක් ආහා ගුණවන්තකමද ගුණවන්තකම යටත්කමද යටහත්කම මෘදුකමද මෘදුකම ඉවසිලිවන්තකමද මොකද කිව්වේ ඉවසිලිවන්තකමද ආ ඒකක් දෙනවද ඉවසිලිවන්තකම සමහර අය ඇවිල්ලා කියනවා පාස මට හරියට කේන්ති යනවා මට ඉවසීම නැහැ මට පොඩ්ඩක් නැත්තම් කේන්ති යනවා හොස්සලගින් මැස්ස යන්න බෑ කේන්ති එනවා ඉතින් යාඥා කරනවා පාස කේන්තිය නවත්තන්න කියලා ඕගලන් එහෙම යාඥා කළා දෙනවද කවුරු හරි කේන්ති නැති වෙන්න කියලා දැකත් උස්සන්නේ මම දන්නවා එහෙම යාඥා කරපු අය ඉන්නවා මම දන්නවා ඒ අය ඇවිල්ලා කියනවා පාස යාඥා කරාම වෙන්නම කේන්ති යන වැඩනේ ඉතින් මං කියනවා ඒක තමයි යාඥාවට උත්තරේ තේරුණා එක යාඥා කරොත් කේන්ති වෙන්න නැති වෙන්න නැත්නම් කේන්ති දෙන්න නැත්නම් ඉවසීම දෙන්න කියලා අපි යාඥා කළොත් අපිට වෙන්නෙම කේන්ති යන වැඩ. ඇයි දන්නවද? ඒක තමයි යාඥාවට උත්තරේ. ඇයි කේන්ති යන වැඩ වෙනකොට තමයි ඉවසීම පුරුදු වෙන්නේ? නේද? ඉවසීම. මේ ලක්ෂණ අපතුල ඇති වෙනවා. දයාබර සිතක්. නේ? අපෝ කියන ලිස්ට් එක. දයාබර සිතක් ඉඳලා කියව. දයාබර හිතක්ද ගුණවන්තකමද ගුණවන්තකම යටහත්කමද යටහත්කම මෘදුකමද මෘදුකම ඉවසිලිවන්තකමද ඉවසිලිවන්තකම පැලඳගෙන එකිනෙකා ගැන ඉවසමින් මොකද එකිනෙකා ගැන ඉවසමින් ඒ කියන්නේ එකිනෙකා ගැන ඉවසන්න නේද නේද එකිනෙකා ගැන ඉවසනවා කියන්නේ කොහොමද ඉවසන්න කියන්නේ අනිත් කෙනා මොකක් හරි කරොත් ඉවසන්න ඊළඟ පාරක් කරොත් ඊළඟ පාර කරොත් ඊළඟ පාරත් කරොත් ඉවසලා 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 අන්තිමට මොකද කරන්න ඕනේ ඒත් ඉවසන්න ඕනේ නේද හොඳයි
එකිනෙකාගෙන ඉවසමින් එකිනෙකාගෙන ඉවසමින් යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා මොකද කිව්වේ කාට හරි විරුද්ධව මොකක් හරි දෙයක් තියනවා නම් අපේ හිතේ අරයා මට මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම කරා කියලා කෙනෙක් ගැන අපිට දේවල් තියනවා නම් මොකද කරන්න ඕනේ සමාවෙන්න මුත පාඩම උගන්නන්න ඇයි මොකද සමාවෙන්න ඒක නර සමාව දෙන්න දැන් ලෝක ක්‍රමයක නෙමෙයි නේද ලෝක ක්‍රම මොකද්ද මට වැරද්දක් කරා නම් මට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ හරිද මං යනවා උසාවියට නඩු දානවා ඒක තමයි ලෝක ක්‍රමය උතන මොකද්ද කියන්නේ සමාවෙන්න වෙනස දැක්ක වෙනස දැක්ක ලෝකත වෙනස දැන් ඕක ලෝකේ ඉන්න අයට කිව්වම පිස්සු ටිකක් නෑ මේ තමයි දෙවියන් වහන්සේගේ ලක්ෂණය දෙවියන් වහන්සේ අච්චර විශාල කෙනෙක් වෙලා ඉඳලා අච්චර විනිශ්චයකාරයෙක් වගේ ඉඳලා නිදොස් කෙනෙක්ව ඉඳලා අපි කරපු දේවල් වලට එයා මොනා හරි පනිෂ්මන්ට් එකක් දෙන්න හිතුවා නම් අපි කොහෙද එතකොට අපේ වැරදි ගැන එයා එහෙමනම් හිතුවේ අපි අනිත් අය කරපු වැරදි ගැන කොහොමද හිතන්න ඕනේ එකිනෙකාට සමාව දෙමින් තව තියනවා නේද ඒක එකිනෙකාට කමාව යලා ස්වාමින් වහන්සේ නුඹලාට කමා වුණාක් මෙන් නුඹලාත් කමා නුඹලාත් කරපල්ලා. දෙක දෙක තමයි මං අර උන්වහන්සේ අපිට සමාව දුන්නනේ අපි කරපු දේවල් වලට. ඒ වගේ අපිත් අනිත් අයට සමාව දෙන්න. රයිට්. ඊට පස්සේ. මේ සියල්ලට උඩින් ප්‍රේමයේ නැමැති සම්පූර්ණ කමේ බැම්ම බැඳගනිල්ලා. ප්‍රේමය ඇති කරගන්න. ආදරය ඇති කරගන්න. මම මේ දවස්වල ස්වර්ග ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකකට සහභාගී වෙනවා. මට ගොඩක් අය බැන්න ඇයි එකට ගියේ කියලා. සඳ තියෙන්නේ පත්තරේ විස්තරේ න්ියස් පේපර්ස් අරගෙන පත්තර අරගෙන පත්තරේ හෙඩ්ලයින්ස් අරගෙන ඒකට කිතුණු අර්ථකථනයක් දෙන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා හරිද දැන් ගිය සුමානෙත් ඉත මේ සුමානෙත් මම ඉන්නවා දැන් ගිය පාරේකට ගියාම ඒකේ තිබුණා ආටිකල් එක තිබුණා මේකක් මොකක්ද ආටිකල් එක ලෝක ළමා දිනයේ දවසේ අයියා කෙනෙකුයි එයාගේ භාර්යාවයි අවුරුදු මං හිතන්නේ 9ක 10ක මල්ලිව මොහොකින්ද ගහලා පොළු වලින් ගහලා 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 ගැට ගහලා තියලා මහ අපරාධයක් ඒක ඉතින් මට කිව් දැන් මට නිවුස් එක දුන්නා දැන් මට මම ඉන්න ලයිව් යන්නේ මේක රෙකෝඩින් නෙමෙයි යා ලයිව් යන්නේ මේ වෙලාවේ ඒ කිව්වොත් කිව්වම තමයි ඉතින් මට ඒක මේ වෙලාවේ එක පහට මතක්ුනේ මොකක්ද දන්නවද යේසුස් වහන්සේ කිව්වා දෙයක් උන්වහන්සේ කිව්වා අවසාන කාලයේදී මේ ලෝකය තුල ප්‍රේමය හීන වෙනවා ආදරය නැති වෙනවා දැන් තියෙන්නේ ආදරේ නෙමෙයි කෑදරේ සැබෑ ආදරේ කියන්නේ මොකක්ද දන්නවද මං ගැන නෙමෙයි හිතන්නේ අනිත් කෙනා ගැන ඒක තමයි සැබෑ ආදරේ ඒක තමයි දෙවියන් වහන්සේගේ ආදරේ ඒක තමයි දාගන්න කියන්නේ ඔය ආදරේ තමයි අද සමාජේ නැත්තේ තමන්ගේම මල්ලිට පුළුවන් ද පොල්ලකින් අරන් ගහන්න මල්ලි කෙනේ පැත්තක දාන්න නිකන් ළමයෙකුට පුළුවන් ද ඒක කරන්න කොච්චර මේ සමාජේ පිරිහිලාද නමුත් යේසුස් වහන්සේ අපිට කියනවා මේ සියල්ලටම වඩා අර යහපත් හිත අරම ඔක්කොටම වඩා ආදරේ බැම්ම ඇති කර ගන්න. නුඹලා තුල ආදරය ඇති කර ගන්න. මම දැක්ක අද පත්‍රයේ තියෙනවා. අම්මා කෙනෙක් මොනවාද බැද බැද ඉන්නකොට තෙල් හැන්දෙන් වක් කරලා ළමයට. එයාගේම දුවට හරි පුතාට. අද පත්‍රයේ තියෙනවා. මේ ලෝකේ කියන්නේ අම්මගේ ආදරේ තමයි උතුම් ආදරේ. ඉතින් අම්මා තමයි තෙල් හැඳ වක් කරලා තින්නේ ළමයාට. ඒ
ඒක නෙමෙයි ආදරය. මේ කතා කරන ආදරය ඒක නෙමෙයි. අනික් කෙනා වෙනුවෙන් ජීවිතය දෙන්න තරම් ආදරය. ඒක. වාසි ලබා ගන්න ආදරය නෙමෙයි. තමන්ට යමක් ලැබෙන නිසා අපි කරන ආදරය නෙමෙයි. හොඳයි. කියවන්න. ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩු කෙරේවා. ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය. ශලෝම් කියලා කියන්නේ මේකට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය අපගේ සිත්වල මොකද කියන්නේ? ආණ්ඩු කෙරේවා. ආණ්ඩු කරනවා කියන්නේ මොකද්ද? ඒකේ අර්ථවත් වෙන්නේ මොකද්ද? අපේ සිත් පාලනය කරන්නේ මොකද්ද? යේසුස් වහන්සේගේ සමාදානය. ඒක තමයි වෙන්න ඕනේ. හරි? මොකද්ද ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය? මොකද්ද සමාදානය? මොන වගේද ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය? අපි සමහර වෙලාවට සාමකාමී පරිසරයක් හොයාගෙන යනවා නේද? මම මේක එකවරකුත් දේශනා කරා. මොකක්ද දන්නවද? අපි අර දන්නවද? පත්‍රේ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා අර ගෙවල් හැම හදන්න ඉඩම් විකුණනකොට සාමකාමී පරිසරයක්. නේ? සුන්දර සාමකාමී පරිසර. අපි ඉතින් හරි ආසයි සාමකාමී පරිසරයක ඉන්න. ට්‍රැන්කුවිලිටි. පීස්ෆුල්. හරිම නිදහස්. සාමකාමී පරිසරය. ඇයි දන්නවද අපි එක හොයාගෙන යන්නේ? අපේ හිත ඇතුළ සාමකාමී වෙයි කියලා හිතාගෙන. පරිසරයට ගිහම අපි සාමකාමී වෙයි කියලා හිතාගෙන තමයි යන්නේ. හැබැයි එහෙම ගිය කිසිම කෙනෙක් තාම සාමකාමී වෙලා නැහැ. දන්නවද? ට්‍රයි කරලා බලන්න බං ෂුවර් නැත්තම්. ගොඩක් ලෝක ක්‍රමය තමයි ඒගොල්ලෝ වටා පිටාව හදාගන්න හදනවා ඇතුළ සාමකාමී කරගන්න. යේසුස් වහන්සේගේ ක්‍රමය ඒක නෙමෙයි. යේසුස් වහන්සේගේ ක්‍රමය මොකක්ද දන්නවද? වටේ කුණාටුව තියනවා, රළ ගහනවා, බෝට්ටුව පෙරලෙන්න යනවා. යේසුස් වහන්සේ නිදි. කුණාටුවයි හුළඟයි ඇවිල්ලා බෝට්ටුව පෙරලෙන්න යනවා. යේසුස් වහන්සේ නිදි. ඇයි? සාමකාමී. වටේ කුණාටුව තියෙද්දි අපි සාමකාමී වෙන්න ඕනේ. වටේ හදාගෙන අපි සාමකාමී කරගන්න එක නෙමෙයි. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ එළියේ ඉඳලා ඇතුළට නෙමෙයි, ඇතුළේ ඉඳලා එළියට. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය කියලා කියන්නේ. ඒ සමාදානය නුඹලාගේ සිත ආණ්ඩු කෙරේවා. ඒ වගේම ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවා ගනු ලැබුවහය. සූතිවන්තවද සිටපල්ලා. මොකද කිව්වේ? සූතිවන්තව ඉන්න කිව්වේ. ඇයි ඒ සූතිවන්තව ඉන්නේ? මොකටද? සූතිවන්තව ඉන්නවා කියන්නේ මොකද්ද? ඔගොල්ලෝ දන්නවද අද ගොඩක් විශේෂයෙන්ම ලංකාවේ මොනවා හරි දෙයක් කරොත් thank you කියලා කියන කී දෙනෙක් ඉදීද? පාරේ යනකොට මොනවා හරි දෙයක් අපි උපකාරයක් කළොත් අමතක කරන්න පාරේ. ගෙදර කවුරු හරි කෙනෙක් මොනවා හරි ගෙනල්ලා දුන්නොත් thank you කියයිද? ගෙදර අම්මා නැත්තම් භාර්යාව කෑම එක ගෙනලා දුන්නොත්, ඒක ගෙනලා දුන්නොත් thank you කියයිද? ඒ වයා කරන්න දෙපෑනේ. අම්මකට thank you කියන්නේ නේ. පුරුදු වෙන්නේ ගෙදරින්. ඒක නිසා තමයි එළියට ගියාම සුතිවන්ත වෙන්නේ නැත්තේ. මොන දේ කරත් සුතිවන්ත නැහැ. මොන දේ කරත් මදි. මොන දේ කරත් වැරද්දක් තමයි හොයන්නේ, හොඳ නෙමෙයි. සුතිවන්ත වෙන්න. දෙවියන් වහන්සේ කරලා තියෙන දේට සුතිවන්ත වෙන්න. මෙච්චර කල් ඔබව රැගෙනාවට සුතිවන්ත වෙන්න. මෙච්චර කල් ඔබට දීපු දේට සුතිවන්ත වෙන්න. සුතිවන්ත වෙන්න ගියොත් ගොඩාක් දේවල් තියෙයි. ඒ නිසා සුතිවන්ත වෙන්න. කේවා
ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුල සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසය කෙරේවා. හ්ම්. නුඹලා ගීතිකාවලින්ද මොනවලින්ද? ගීතිකාවලින්ද? ගීතිකාවලින්ද? කවි වලින්ද? කවි කිව්වේ හිම්ස් වලින්. ආ. ආත්මික ගී වලින්ද? අහහ. එකිනෙකාට උගන්වමින් දැනුමුතුකම් දෙමින් නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන් වහන්සේට ගීතිකා කරපල්ලා. නට කතා කරන්න ඕනේ. ආ. ඒ වගේම නුඹලාගේ හදවත් තුල අනුග්‍රහය ඇතුව සිටපල්ලා. දැන් කවුරු හරි කෙනෙක් අපිට වැරද්දක් කරාම අපි කතා කරන්නේ ගීතිකාවලින් නේද? ආ අපිට හිතට එකපාරට එන්නේ ගීතාවලිය නේද? එහිනම් කවුරු හරි කෙනෙක් අපිට දොස් කියලා මොනා හරි වැරද්දක් කරලා අපි ගැන අපහාස කරලා අපිට මොනා හරි දෙයක් කියලා තිනවා කියලා ආරංචි වෙච්ච ගමන් නේ අපේ කටට එන්නේ ගීතාවලිය. මේක කියලා දින්නේ මම නුඹලා ගීතියා ගීතාවලියෙන් ගීතිකාවලින් එකිනෙක අමතන්න හිතේ තියාගන්න සුතිවන්ත වෙන්න පරිවර්තනය වෙනවා නම් මේක වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ අපේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ. පරණ ස්වභාවයෙන් මේ ස්වභාවයට එන්න ඕනේ. ඒක එන්නේ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. අපි හැමදාම මේවා අහනවා කියනවා අපි ඔක්කොම දා බලාගෙන ඉන්නවා කවදාවත් හැදෙන්නේ නැහැ. ඇයි දන්නවද? පරණ ස්වභාවය මරන්නේ නැහැ. ඒක තව එන්ටර්ටේන් කරනවා. ඒක සාධාරණකරණීය කරනවා. බලන්නකො අරයමට මෙහෙම කියලා තිනවනේ. බලන්නකො අරයමන් ගැන මෙහෙම කියලා තිනවනේ. එහෙම කියන්න වටිනවද? ඒතර අනිත් එක්කම මොකද කියන්නේ? ආනිය ඇත්තද? වටිනව කියලා තිනවද? වටින්නේ නැණ වටිනව කියන්න නේද? ආ පිටි පාටි තව උනන්දු කරන මරා දමන්න පරණ ස්වභාවය ඒක ලෝක ක්‍රමය. ලෝක ක්‍රමය යක්ෂයාගෙන් දෙවියන් වහන්සේගේ ක්‍රමය තමයි මේ. ඒක තමයි අපි පළඳ ගන්න කියලා කියන්නේ. ඒක තමයි අපි අඳ ගන්න ඕනේ. ඒක තමයි අපි දා ගන්න ඕනේ. අප තුල ඇති කර ගන්න ඕනේ. ඒකට තමයි යේසුස් වහන්සේ ආවේ. යේසුස් වහන්සේ ඇවිල්ලා කරන්න හදන්නේ අපේ අරමුණවල් වෙනස් කරන්න, අපේ ජීවිතේ ජීවත් වෙන අරමුණ වෙනස් කරන්න. මොකද අපි ජීවත් වෙන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. සෝරි. ඒක යක්ෂයාගේ ක්‍රමය. මොකද නෝ සල්ලි හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා ගොඩ ගහගත්ත එක්කන මොකද නද බලන්නේ. මං අර හෙව්ව දෙ නෑනේ මෙතන. මේ කියන්නේ සල්ලි හම්බ කරගත්ත කට්ටිය. දැන් සල්ලි නැති කට්ටිය හිතනවා අපෝ මට මෙච්චර ගණක් තියෙනවා නම් මම නැහැ එතනට ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඒක හිස්. ඒක ප්‍රෝඩාවක් මායාවක්. මං කියන්නම්. මේ ගිය සුමානේ ඇමරිකාවේ අර වෙඩි තැබීමක් සිද්ධ වුණ ඕගොල්ලෝ ආරංචිනේ නිවුස් වල බල දකින්න නැතිනේ. ආ. ඒ වෙඩි තියපු මිනිස්සයා කෝටිපතියෙක්. වෙඩි තියපු මනුස්සයා කෝටිපතියෙක්. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියනවා අවුරුදු 65 ඒ මනුස්සයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියනවා හැමදාම රැට නැගිටලා අඬනවලු මේ මනුස්සයා. මේ කෝටිපතියා ඇමරිකාවේ ලාස් වේගස් වල ඉන්නේ. ලාස් වේගස් වල ස්වීට් එකක් ගන්නවා කියන්නේ දවසකට ඩොලර් 10,000ක් විතර ඇති. එච්චර සල්ලි තියෙන කෝටිපතියෙක් රැට නැගිටලා අඬනවලු. කෝර සමාදානි කෝර ප්‍රීතිය. ඒක නැහැ. බොරුවක් ප්‍රෝඩාවක්. යකා මවලා තියෙන ලොකු ප්‍රෝඩාවක්. ටීවී එක අර ගෙදර තියෙන පෙට්ටි දැන් පෙට්ටි නෑනේ දැන් තියෙන්නේ කාඩ්නේ. ඒකේ පෙන්නනවා රූප නාට්‍ය අර දැකම මී මාර පොරෂෝ අලුත්ම ෆිල්ම් සීරිස් එකක් හදන මොකද ෆාස්ට් ඇන් ද ෆියුරි. ෆාස්ට් ෆියුරි මොකද මොකද ෆාස්ට් ඇන් ෆියුරියස් කියලා. ඔය දන්නවද ඒ කතාවේ අන්තිර කියන්නේ මොකද? උන් හොරකම් කරනවා, සල්ලි හොරකම් කරලා ඔක්කොම කරලා උන් කාර අම්මා හරි ජොලි ජීවත් වෙනවා. අපේ කොල්ල දැකම ෂා මාරයි නේක. ප්‍රෝඩාව බොරුව. එහෙම දෙයක් නෑ සත්‍ය ජීවිතේ. මම අපෑම එතන හිස්.
මුකුත් නැහැ. සැබෑ ප්‍රීතිය තියෙන්නේ මෙතන. වෙනස් වෙලා සමාදානය ඇතුව ඉන්න වටේ කුණාට තුනත් මම ඉන්නේ ප්‍රීතියේ. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ මාත් එක්ක. මම උන්වහන්සේ තුල සැඟවිලා. උන්වහන්සේ කවදාවත් මාව අතහරින්නේ නැහැ. මං කියන්නද? මම එක කාලයක් ඔබ හෙව්වා. මම මේ තියරි කතා කරනවා නෙමෙයි. මම එක කාලයක් මේවා හෙව්වා. මං උත්සාහ කරා, මං හිතාගත්තා මං කොහොම හරි කෝටිපතියෙක් වෙනවා කියලා. සල්ලි හොයනවා කියලා. මං ඒව පස්සේ ගියා. ක්‍රිස්තියානි වුණා මං ඊට පස්සේ ක්‍රිස්තියානි දෙවියන් වහන්සේව පාවිච්චි කරන්න ගත්තා ඒක හොයාගන්න. හැබැයි එක දවසක් දෙවියන් වහන්සේ මාව අල්ලගත්තා. මාව අල්ලගෙන මාව කැඩුවා කෑලිවලට. දැන් අද මගේ ජීවිතේ මම ඉන්නේ උපරිම ප්‍රීතියෙන්. මට කිසිම හිඟයක් නැහැ. මට කිසි දෙයක් අයිතිත් නැහැ. හැබැයි මට හැමදේම තියෙනවා. ඇයි දන්නවද? මම කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත බව මට ස්ථිරයි. එච්චරයි මට ඕනේ. ඒ සමාදානයේ ප්‍රීතිය මම කම්පැනි එක අධ්‍යක්ෂකවරයෙක් වෙලා කාලයක් හිටියා. ඒ කාලෙ මට තිබුණේ නැහැ. ඒ කාලෙ තිබුණේ නැහැ. ඒක ප්‍රෝඩාවක්. කියවන්න ඉතුරු ටික. තවද නුඹලා වචනෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත් සියල්ලම ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් කරමින් උන් වහන්සේ කරන කොටගෙන පියවු දෙවියන් වහන්සේට ස්තුති කරපල්ලා. මං හිතන්නේ දෙවියන් වහන්සේ අපි දැන් කතා කරනවා. ගීතාවලිය 30 ගැන කතා කරනකොට ලක්මාල් කිව්වේ තෝකම නේද? අපිට ප්‍රශ්නයක් එනවා. අපිට හිතන අපි පරාජය වෙනවා කියලා. හැබැයි අවසානයේ ප්‍රශංසා වෙනවා. මොකද කියන්නේ? නුඹලා මොන දේ කරත් මොන දේ කිව්වත් මොකද කරන්න කියන්නේ? යේසුස් වහන්සේ වෙනුවෙන් ඒ දේ කරන්න. අවසානයේ උන්වහන්සේට ප්‍රශංසා ස්තුති කරන්න. මොකද එතන තමයි සැබෑ ප්‍රීතිය සමාදානය තියෙන්නේ. ලෝකය අපිට පෙන්නනවා ප්‍රීතිය සමාදානය වෙන විදිහකින් ගන්න. ඒක පස්සේ දුවන්න එපා. ඒක මිරිඟුවක්. ඒක පස්සේ දුවන්න එපා. ඒක මිරිඟුවක්. ඇයි දන්නවද? ඒක පෙන්නලා අර කැරට්ටලේ පෙන්නා ගෙනියනවා වගේ වැඩක්. ගියාට පස්සේ කියන දේ එතන නැහැ. මෙතන තියෙනවා ඒක. මං කොහමද නොදන්නේ? මම දෙකම කරපු නිසා. මම මිඩ්ල් ඉස්ට් වල ජොබ් එකකට ගිය වෙලාවේ මිඩ්ලිස් වල ඉන්න ෂේක්ල මාත් එකකට කාලා තිනවා. නැත්නම් ෂේක්ලත් එක මම කාලා තිනවා එකට. මගේ හොඳම යාළුවෙක් හිටියා බ්‍රිටිෂ් නැෂනල් කෙනෙක්. සුද්දෙක්. කම්පැනි එක චෙයාර්මන්. මිනිහා මාව එක්කන් යනවා හැමදාම. ඉවර වෙලා. මං ආශ්‍රය කරේ සොසයිටි එක. මම දන්නවා එතන තියෙන හිස් බොරුව ප්‍රෝඩා මවාගත්ත ලෝකේ. මෙතන තියෙන සමාදානය, යේසුස් වහන්සේ තුල තියෙන සමාදානය ප්‍රීතිය වෙන කොහෙවත් නැහැ. මිරිඟු පස්සේ දුවන්න එපා. දුවලා හති වැටිලා කවද හරි එන්න සිද්ධ වේ. සමහර වෙලාවට එන්නේ නැතුව ඕගොල්ලන්ට හිතේ සියදිවි නසා ගන්න. ඒ තත්ත්වෙට පත් වෙන්න එපා. කරන සියලු දේ දෙවියන් වහන්සේට සුදු දීමෙන් කරන්න. මොකද ඒ යේසුස් වහන්සේ මේ පොළවට ආවේ අපිව මේ මහා ආගාධයෙන් ගලවගෙන එළියට ගෙනියන්න. ඔබගේ අවශ්‍යතාවයන් තියෙනවා. මම දන්නවා මෙතන ඉන්න ගොඩාක් අයට ආර්ථික අවශ්‍යතාවයන් තියෙනවා. මටත් තිබුණා.
ඔබ දෙවියන් වහන්සේගේ දේශයන්න මූලිකත්වය දෙන්න දෙවියන් වහන්සේ එතන ඉඳලා අත ගහන්න ගන්නවා මම අභියෝග කරන ඕන කෙනෙකුට මොකද වඩ මේක එච්චරටම ෂුවර් නිසා ඔබට ආර්ථික හරි මොනවා හරි ප්‍රශ්නයක් පීඩාවක් මේ වෙලාවේ තියෙනවා නම් ඔබ සියලු දේ දෙවියන් වහන්සේට විසඳන්න බාර කරලා දෙවියන් වහන්සේගේ මේ ස්වර්ගික දේ හොයන්න ගන්න අවංකව ඒක ඔබ අවංකව කළොත් අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්නේ විසඳනවා විසඳනවාමයි ඒ ගැන කිසිම සැකයක් නැහැ ඒක වුන් නැත්තම් මට ඇවිල්ලා කියන්න මම දේශනා කරන එක නවත්තනවා මට එච්චරට ෂුවර් අවංකව මේක ට්‍රයි කරලා බලන්නම් අරකට කරන්නම් මේකට කරන්නම් එක් කකුලක් ඒ පැත්තේ එක් කකුලක් මේ පැත්තේ එහෙම නෙමෙයි ඩබල් ගේම් ගහන්න බෑ යාකොබ් පොතේ කියනවානේ ඩබල් මයින්ඩඩ් දෙබිඩි සිත්ත් ඒ වෙන්න බෑ අවංකව උන්වහන්සේට ළඟට යන්න අවංකව උන්වහන්සේට බාර දෙන්න අවංකව කියන ස්වාමිනී මම උන්වහන්සේගේ අනිවාර්යෙන් විසඳනවා මම කතා කරන්නේ අත්දැකීමේ ප්‍රැක්ටිකල් තියරේ නෙමෙයි මගේ ජීවිතේක වෙලා තිනවා එක පාරකට වඩා ඒ මොකද දන්නවද ඒ යේසුස් වහන්සේ අපිට එච්චරට අපිට ආදරේ අපි ආඥා කරමු කිව්වා වගේ නිකන් හිතන්න මෙහෙම දෙයක් යේසුස් වහන්සේ අර ස්වර්ගයේ තියෙන කොම අතෑරලා මේ පොළවට ඇවිල්ලා අපි වෙනුවෙන් මැරෙන්න තරම් අපිට ආදරේ කළා නම් නිකන් හිතන්න අපේ අනිකුත් අවශ්‍ය දේවල් අපිට නොදී ඉඳීද මොකද එයාට දෙන්න පුළුවන් උතුම්ම දේ තමයි දීලා ඉවර වුනේ අපි සිහි කරමු යේසුස් වහන්සේගේ ආදරය ගැන අපි යාඥා කරමු ඒ යේසුස් වහන්සේගේ ස්වභාවයට අපි එකිනෙකිනාව වෙනස් කරන පිණිස ඒ පරණ ස්වභාවය අයින් කරලා අලුත් ස්වභාවය නැත්නම් ඒ යේසුස් විසුස් වහන්සේගේ ස්වරූපයට හදලා තියෙන අලුත් ස්වභාවය අප තුල ඇති කරන්න උන්වහන්සේ ක්‍රියා කරන්න කියලා ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ අපි වෙනුවෙන් ඒ ස්වර්ගයේ සියලු දේ අතහැර මේ පොළවට ආවා ඒ වගේම ඔබ වහන්සේ අපිට ආදර්ශයක් දුන්නා ඔබ වහන්සේව අනුගමනය කරන්න ඔබ වහන්සේ ගිය මාර්ගය යන්න ඒ වගේම ඔබ වහන්සේගේ ස්වරූපය ඔබ වහන්සේගේ ස්වභාවය අපි එකිනෙකිනා තුල ඇති කරන පිණිස ඔබ වහන්සේගේ ආත්මය අප තුල තන්පත් කළාසෝ මේ සියල්ල කරේ ඔබ වහන්සේ අපිට තියෙන ආදරේ නිසායි එනිසා ස්වාමිනේ මේ ලෝකේ අපිව ප්‍රතික්ෂේප කරන අපිව විවේචනය කරන අපිව පහත් කරන්න ඉන්න මිනිස්යන්ගෙන් ඒ ක්‍රමයෙන් අපි ඈත් වෙලා ඔබ වහන්සේ වෙතට සම්පූර්ණයෙන්ම යටත් වෙන පිණිස අපි එකිනෙකාගේ හදවත් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා ඉල්ලනවා ස්වාමිනේ අදවසේ අපි ඉගෙන ගත්ත වචනය ස්වාමිනී තුල ස්වාමින් වහන්සේ අපිට ජීවත් වෙන පිණිස ඔබගේ කරුණාව යදිනවා ස්වාමිනේ වහන්සේගේ සමානත්වයට ඔබ වහන්සේ අපිව මැව්වට ස්වාමිනේ අපගේ සිත් ස්වාමින් වහන්සේ අපේ කාරණාවන් වල අපේ ස්වාමිනි ක්‍රමවේදවල අපි ජීවත් වෙනවා ස්වාමිනේ අපි එක්නෙක්කිනා මේ මොහොතේ ඔබ වහන්සේගේ ශරීරයට අඩාල යම් කළා වූ ස්වාමිනී රුධිරය
ස්වාමින් වහන්සේ ශරීරයේ කොටස් ලෙස අපි ආරම්භ අනුභව කළා වූ රොටිය ස්වාමින් අපි එක්නෙක්න අනුභව කළා. ස්වාමින් මේ මොහොතේ අපි ඔබට ආක්ෂා කරනවා. ස්වාමින් වහන්ස ඔබ වහන්සේ තුල තිබුණා වූ සිතත් අපි එක්නෙක්න මැද්දේ ස්වාමින් වහන්ස වගුරුවන පිණිස අපි ඉගෙන ගත්තා වූ වචනය තුල ස්වාමින් වහන්ස අපි එක්නෙක්නට ගොඩ නැගෙන්න කරුණාව දක්වන්නට කියලා ඔබට ආක්ෂා කරනවා. ස්වාමිනේ ඔබට ඒ සඳහා ස්තුතිවන්ත වෙනවා. අපි එක්නෙක්න දෙනෙත් පියලා උන්වහන්සේ ස්තුතිවන්ත වෙමු. ස්වාමිනේ ඔබ වහන්සේ දා වැගුරුවා වූ රුධිරය, ඔබ වහන්සේ දා කඩලා ඉරුවා වූ ඔබගේ ශරීරය නිසා අපිට ජීවනය ලැබුණ නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ දවසේ අපි එක්නෙක් කෙනාට ඒ සඳහා පංගුකාරත්වයේ වන පිණිස ඔබ දුන්නා වූ කරුණාව නිසා දී ස්තුතියි. ආමෙන්. අපි ස්වාමින් වහන්සේ තුල අද දවසේ අපි ආක්ෂා කරන්නට යනවා ඊශ්‍රායෙල් දේශයේ උදෙසා. අපිට ජීවනයේ පැමුණුනා වූ දේශය, අපිට ගැලවීමේ ගංගාවල් ගලාගෙන ආවා වූ දේශය උදෙසා ඔබ මා ආක්ෂා කරන්නට යනවා. අපි හැම කෙනෙක්ම අපගේ සිතෙන් දෙවියන් වහන්සේ ස්තුති කරමින් දේව කරුණාව අයදෙමු. මහත්තම ප්‍රේමණීය දෙවි පියාණන් වහන්ස, අපි මේ මොහොතේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමින් වහන්ස, ස්වාමින් වහන්ස ලෝකයේ ආරම්භයේ සිට ස්වාමින් වහන්ස රාජ්‍යවල බිහි වෙලා තිබුණත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපිට ගැලවීම දුන්නා වූ දේශේ රාජ්‍යයේ ස්වාමින් වහන්ස බලවත්කම ස්වාමින් වහන්ස මුළු ලෝකයට මත් දකින්න ඔබ සලස්වා තිබෙන නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනි, ඒ දේශයේ ඇති ස්වාමින් වහන්ස සාරත්භාවය, ඒ දේශයේ ස්වාමින් වහන්ස මේ පොළවට ස්වාමිනි උගතුන් ස්වාමින් වහන්ස විද්‍යාඥයන් ඔබ වහන්සේ බලවතුන් ස්වාමින් වහන්ස, ඒ වගේම ස්වාමිනි යුද සෙම්පතියන් බිහි කළ වූ දේශයේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ආශිර්වාද කර තිබෙන නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. ප්‍රේමේ දෙවියන් වහන්ස, අපි ඔබ වහන්සේට යාඥා කරන මේ මොහොතේ ස්වාමින් වහන්ස, ඒ දේශයේ ස්වාමින් වහන්ස සියලු මායින් මැද්දේ ඔබ වහන්සේගේ සුරු දූතයන් ස්වාමිනි ඔබ වහන්සේ තබලා ඔබ රෑදවල් ආරක්ෂා කරන නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. පියාණන් වහන්ස, ඒ වගේ මේ දේශයේ ස්වාමින් වහන්ස පාලනය කරන නායකයන් ස්වාමින් වහන්ස, යුද නායකයන් යුද සෙන්පතියන් ස්වාමින් වහන්ස, අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමින් වහන්ස. ඔවුන් මැද ඔබගේ ප්‍රඥාව තබා තිබෙන නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්ස. ස්වාමිනී, ඒ වගේම ස්වාමින් වහන්ස, ඒ දේශයේ ඇති සාරවත් භාවය නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, ඒ ස්වාමින් වහන්ස සඵලත්වයට ඔබ වහන්සේගේ ආශිර්වාදය තබා තිබෙන නිසා ඔබට ස්තුති කියනවා ස්වාමින් වහන්ස. ස්වාමිනී, දැන් ස්වාමින් වහන්ස අපි ඔබට ආක්ෂා කරනවා ඒ දේශයට ස්වාමින් වහන්ස කිසිදු ස්වාමින් වහන්ස ආක්‍රමණයක්, කිසිදු ස්වාමින් වහන්ස සතුරාගේ සැලසුමක් සාර්ථක නොවන පිණිස ඔබගේ කරුණාව තබන පිණිස ඔබට ආක්ෂා කරනවා. ස්වාමිනී, අපි වහන්සේගේ දෑතර ඊශ්‍රායෙල් දේශේ බාර කරමින් අපි කැප කරමින් යාක්ෂා කරන මේ මොහොතේ ඔබගේ රැකවරණේ තබන්නට කියලා ස්වාමිනී සියලු ගෞරවය සියලු මහිමය අපි ඔබට ඒ සඳහා දෙනවා ස්වාමින් වහන්ස. යේසුස් වහන්සේගේ නාමයෙන් සාමය, ආමෙන්. අපි වගේම ස්වාමින් වහන්සේ තුල අපි යාක්ෂා කරමු අපේ දේශයේ උදෙසාත්. ස්වාමින් වහන්සේ තුල ස්වාමිනී ඔබ වහන්සේට අපේ පුංචි දේශයේ ස්වාමින් වහන්ස අපි බාර කරනවා ස්වාමිනේ. ස්වාමින් වහන්ස ලෝකේ බෝ රාජ්‍යවල් බෝ රටවල් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දැනගැන්මෙන් පූර්ණ වෙලා යන කාලෙක ස්වාමිනේ අපි ඔබ වහන්සේට යාක්ෂා කරනවා මේ දේශයේ ස්වාමින් වහන්ස සෑම ජන කොට්ටාසයක් මැද්දේ ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය ඔබ වහන්සේ ගැන දැනගැන්ම ස්වාමින් වහන්ස ශීඝ්‍රයෙන් පැතිරී යන පිණිස ස්වාමින් වහන්ස. ස්වාමිනී, මේ දේශයට ඉහළ ආකාශයේ ඇති ස්වාමින් වහන්ස සියලු අන්ධකාර බලවේග ඒ සඳහා ක්‍රියා කරන ස්වාමින් වහන්ස, සියලු නපුරාගේ ස්වාමින් වහන්ස මලපත් යේසුස් වහන්සේගේ නාමය තුල පහවෙනි පිංස අපි ආක්ෂා කරනවා.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සේවකයන් මැද්දේ ඔබ වහන්සේගේ දාස දාසීන් මැද්දේ ඔබ වහන්සේගේ සභාව මැද්දේ ඔබ වහන්සේගේ බලය වගුරවලා ස්වාමීන් වහන්සේ මිනිසයාට ස්වාමිනී පොළවේ සැනසීමට වඩා රාජ්‍යයේ ඇති ස්වාමීන් වහන්සේ සමාදානීය ප්‍රීතිය භුක්ති විඳින පිණිස වචනේ බලයෙන් ස්වාමිනී යන පිණිස ඔබට ආක්ෂා කරනවා ස්වාමීන් වහන්සේ ස්වාමිනේ සඳහා සේවය කරන ස්වාමිනී කටයුතු කරන සෑම කෙනෙක් මැද්දේද ඔබගේ කරුණාව ප්‍රඥාව දැන ගැනීම නිදහස් කරන්නට කියලා ආක්ෂා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ අපේ දේශිර දී තිබෙන සමාදානය නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී ඉදිරිදී ස්වාමින් වහන්සේ ಜಾති ආගම් ભેද වලින් තොරව ස්වාමිනී මේ දේශේ සමාදානය ඇතිව කිතුනු ප්‍රේමයේ තුල ගමන් කරන්නට ඔබගේ කරුණාව තබන්ට කියලා ආක්ෂා කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ දෑතේ සැපීම ඔබ වහන්සේගේ දෑතේ ස්වාමින් වහන්සේ අනුග්‍රහය නිසායි ස්තුතිවන්ත වෙනවා යේසුස් වහන්සේගේ නාමය නිසාමය ආමෙන් අද ඔබ ගෙනාවා වූ තුටු පඳුරු ඔබේ දෑතට ගන්න සරබලධාරී දෙවි පියාණන් වහන්ස ස්වාමිනිය අද දවසේ ඔබ වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් ඒ පුදනු ලබන ඒ පඳුරු වලට ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ස්වාමින් වහන්ස ස්වාමිනී ඔවුන්ගේ රැකී රක්ෂාවලට ඔවුන්ගේ ව්‍යාපාරවලට ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ජීවමාන දෙවි පියාණන් වහන්ස ස්වාමිනී ඔබගේ රාජ්‍ය උදෙසා ඒ දෙන්නා වූ ඒ පඳුරු නියමාකාරයෙන් ස්වාමින් වහන්ස නිසි පරිදි ස්වාමින් වහන්ස යොදවන්නට ඒ සියලු පාලකයන්ට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දුන මැනව නාසරීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් බලධාරී ජීවමාන බලවන්ත පියාණන් වහන්ස ස්වාමිනී අද දුන්නු මේ කාලය නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේ අපට ගැන්නු ලෙසම ඔබට නතුවන්නට ස්වාමිනී අපේ ජීවිතයේ ඔබ වහන්සේගේ කැමැත්තට නතුවන්නට ස්වාමිනී ඔබ වහන්සේ අපට අවශ්‍ය ශක්තියත් බලයත් දුන මැනව ස්වාමින් වහන්ස
ස්වාමිනී මෙතන රැස්වී සිටින සියලුන්ට ආශිර්වාද කළ මැනව. ස්වාමිනී ඔවුන්ගේ ජීවිත ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කෙරෙහි පමණක් ස්වාමින් වහන්ස විශ්වාසයෙන් ඔබ වහන්සේ දෙස බලාගෙන ගමන් කරන්නට අවශ්‍ය ස්වාමිනී මඟ පෙන්වීම ඔබ වහන්සේ දුන මැනව. ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේ කියා තිබෙන ලෙසම සෑම උදෑසනකම ඔබ වහන්සේගේ කරුණාව අලුත් වෙන බවට ඔබ වහන්සේ දුන් පොරොන්දුව ඔවුන්ගේ ජීවිත මැදේ ඔබ වහන්සේ නිදහස් කළ මැනව. මේකිදී අපගේ එකම ගැලුම්කාර වූ නාසරිය ජේසුස් ක්‍රිස්තුස් යන ජීවමාන බලවන්ත නාමයෙන්. පියාණන් වහන්සේගේ ප්‍රේමයද, පුත්‍රයන් වහන්සේගේ කරුණාවද, ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩසිටීමද දැනුත් මතුවටත් අප සමග වේවා. යේසු පිහිටයි.